ඉසරු කතා දහසකට වඩා අර්ථවත් එක කතාවක් වටිනා බව ධම්මපදයේ සහස්‍ර වග්ගයේ පළවෙනි ගාථාවෙන් විස්තර වෙනවා. නැනපහන සදහම් සාකච්ඡාවෙන් අද අපි වටිනා කියන සූත්‍ර දේශනාවක් කතාබහ කරන්න සූදානම් වෙනවා. ඔබ දන්නවා නැනපහන කියන්නේ වසර 18ක් තිස්සේ වෝග් ජුවලර්ස් අනුග්‍රහයෙන් අපේ බැතිබර දායකත්වයෙන් ගෙනෙන මේ නැනපහන වැඩසටහන ජාතියේ ධර්ම තක්සලාව බවට පත් වෙලා තිනවා. ඒ නිසා අපි ආරම්භයේදීම වෝග් ජුවලර්ස් ආයතනය පිළිබඳව කෘතවේදීව සිහිපත් කරන අතරම අපි බලාපොරොත්තු වෙනවා අද දවසේදී සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතේ බල සූත්‍රය පිළිබඳව කතා කරන්න. බොහෝ දෙනා කැමති ඇතිනි බලය පිළිබඳව දැන කියාගන්නට. බලය ගැන බොහෝ කාරණා කතා බහ කරන්න අද අපේ විද්වත් මණ්ඩලයක් අද අපේ නැනපහනේ දම් සභා මණ්ඩපේට අපේ වැඩමකට තිබෙනවා. අපේ රැස් වෙලා ඉන්නවා. අපි ආරම්භයේදීම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා දෙල්ගොඩ උඩුපිල දහම් මැදුර ප්‍රධාන අනුශාසක අපේ රටේ ඉන්න විචිත්‍ර ධර්මදේශකයන් වහන්සේ නමක් ප්‍රවීණම ධර්මදේශකයන් වහන්සේ නමක් ලෙස අපේ රටේ ගම් දනව් සිසාරා නිරන්තරයෙන් වැඩමකට අදාරන අපේ අතිපූජ්‍ය අපේ අමිතානන්ද ස්වාමීන් වහන්සේව ආදරයෙන් බණ්ඩාරල අපේ අමිතානන්ද නායක ස්වාමීන් වහන්සේව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම අපේ වේදිකාව සිනමාව ටෙලිනාට්‍ය අතික්‍රමණය කරපු අපේ රටේ දේශබස රැස වෙනුවෙන් අනගි අනූපමය මෙහෙවරක් ඉටු කරන ලබන ඒ වගේම අපේ මිහිඳු සංස්කෘතික පදනමේ ගරු සභාපති කලාසූරි සශිසන්ද එදිරිසිංහ සූරීන්ව ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. එතුමා අපේ රටේ ඉන්න ප්‍රවීණ ගත්කතුවරයෙක්, ප්‍රවීණ ලේඛකයෙක්, ප්‍රවීණ දේශකයෙක්. අපි එතුමාගෙන් බොහෝ කාරණා දැන කියාගන්නට වරම් වාසනාව භාග්‍ය උදාවේ කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම කළමනාකරණය පිළිබඳව කතා කරද්දී කළමනාකරණය පිළිබඳ උපදේශක ඒ වගේම ප්‍රවීණ ලේඛක, ප්‍රවීණ දේශක දීපාල සූරාරච්චි සූරීන්වත් ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද බලය ගැන කතා කරනකොට විවිධ දෙනාට බලය පිළිබඳව විවිධ ගැටලු තිබෙන්නත් පුළුවන්. බලවේග ගැන, ඒ වගේම බලකාමය ගැන, බල තණ්හාව ගැන, බලය ගැන බොහෝ කාරණා තියෙනවා. නමුත් අපේ බුදුදහමේ කොහොමද බලය පිළිබඳව විස්තර වෙන්නේ? බලය ගැන අපේ බුදුදහමේ බල සූත්‍රය කොහොමද විස්තර වෙන්නේ? අපිට පුළුවන් මේ පිළිබඳව හොඳ අනුශාසනාවක් ලබා ගන්නට අපේ අතිපූජ්‍ය බණ්ඩාරල අමිතානන්ද ස්වාමීන් වහන්සේගෙන් මම ඒ සඳහා ආරම්භයේදීම පූර්ණිකාව බලාපොරොත්තු වෙනවා අපේ නායක හඳුන්නේ. ශ්‍රී ලංකා වාසී සියලු දෙනාටත් විශේෂයෙන් අන්තර්ජාලය හරහා වසර 18ක් තිස්සේ නැනපහන නරඹන බෞද්ධ අබෞද්ධ සියලු දෙනාටත් තුනුරුවන්ගේ ආශිර්වාදය ඇතුව සියලුම දෙවියන්ගේ රැකවරණ ආරක්ෂාව ඇතුව තමන්ගේ බලය ශක්තිමත් කරගෙන මෙලව ජීවිතේ පරලොව ජීවිතේ සාර්ථක කරගන්නට මේ නැනපහනේ ආලෝකේ ඔබටත් ලැබේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙනයි අපි සියලු දෙනාම කවදත් නැනපහනට එකතු වෙන්නේ. විශේෂයෙන් මතක් කරන්න ඕන චාමික මතක් කරනකොට වසර 18ක් කියන්නේ විශාල කාලයක්. මේ තියෙන රූපවාහිනිය ආරම්භ කරලා මොළයට ඉඩක් දුන්න එකම නාලිකාවක් හැටියට ආධ්‍යාත්මික බලය වැඩි දියුණු කරන්න වැඩිම කාලයක් වෙන් කරපු TNL ආයතනයේ ගරු සභාපතිතුමා ඔබ දන්නවා අසනීපෙලා ඉන්නේ, දැන් සනීප වෙගෙන එනවා. ඉතින් එතුමාට නිදුක් නිරෝගී භාවයේ දීර්ඝාෂ ලැබේවා, ඉක්මන් සුවය ලැබේවා. මොකද මේ ආයතනයේ රැකුණොත් බුදුහාමුදුරුවෝ රැකෙන උන්වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට වැඩි වේලාවක් ලැබෙනවා. ඒ වගේම නැනපහනට ආලෝකයක් කළා කටයුතු කරපු අපේ චාමික දෙන්නම චාමික දරුවෝ දෙන්න. ඉතින් වෙනද ඉන්න චාමික මහත්තයාත් එම්බිරිසාව ඇදලා හොඳටම කතා කරගන්න බැරි තරමටම අසනීපෙලා තියෙනවා. එයාටත් ඉක්මන් සුවේ නිරෝගී සම්පත් ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි අද අපි මේ වැඩසටහන ආරම්භ වෙන්නේ. චාමික බුදුහාමුදුරුවෝ දේශනා කරපු මේ අංගුත්තර නිකායේ චතුක්ක නිපාතයේ මේ බල වර්ගයේ බල සූත්‍රයෙහි ඉතාමත්ම ලස්සනට විග්‍රහ කරනවා මේ තුන් ලෝකාග්‍ර බුද්ධියකින් අපි බුදුහාමුදුරුවෝ මනුෂ්‍යයාට තියෙන බලය කොටස් දෙකකට බෙදලා පෙන්නනවා. එකක් තමයි කායික බලය. අහිංසක ලෝකේ කාටවත් අල්ලන්න බැරි වෙච්ච මේ ආධ්‍යාත්මික බලය. ඒකට කායික බලය ඇති කරගන්න ධනය ඕන, බලය ඕන, කුලය ඕන, නිලය ඕන, ගොඩක් දේවල්
වලින් පුළුවන් මේ කායික බලය වැඩි කරගන්න. ආධ්‍යාත්මික බලය වැඩි කරන්න ධර්මාවබෝධයේ මිස වෙන කිසිම අවබෝධයකින් ආධ්‍යාත්මික බලය වැඩි දියුණු කරගන්න බෑ. ඒත් මේ ලෝකයේ උසස් මනසක් ඇති මිනිසෙක් හැටියට මේ ලෝකෙට බිහිවී වුණාම මේ බල දෙක පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් දැනුමක් තියෙනවා. මුළු මේ ආධ්‍යාත්මික බලය තමයි මේ කොටස් හතරකට බෙදලා බුදුරජාණන් වහන්සේ මේ බල සූත්‍රය දේශනා කරලා තියෙනවා. පළවෙනි එක තමයි වීරිය බලය. ඕනෑම මිනිසෙකුට වීරිය බලයක් කරගන්න ඕන. දැන් ඇතා තිරිසන් සතෙක් ඇතාට බලයක් තියෙන බව ඇතා දන්නේ නැහැ. තිරිසන් සතුන්ට මහා බලයක් තියෙනවා, කායික බලයක්, විශාල බලයක් තියෙනවා. සමහර තිරිසන්ව තමන්ගේ කායික බලය පිළිබඳ කිසිම දෙයක් තේරුමක් නැහැ, අවබෝධයක් නැහැ. ඇතාට තියෙන, අලියට තියෙන බලය දැනුණා නම් එහෙම මම හිතන්නේ දැන් ඉන්න අලින්ට ඉන්න තැනක් නැතිලයි. දැන් ඉන්න අලින්ට කියවෙ ආන්දන්නේ. ඔව් දැන් අලි ඉන්නවනේ, අලි කොටි වලස් ඔක්කොම මේ රටේ ඉන්නවනේ. ඉතින් ඒ නිසා මේ තිරිසන් සතුන්ට ඒක තේරුම් ගන්න බුද්ධියක් නැහැ. ඒකට මිනිස්යා ළඟ තියෙන වීරියක් ඒක බලය කරගත්ත සෑම මිනිසෙක්ම දෙලොව ජයගත්තු උත්තමයි. නිවනින් සසර ගමන නතර කරපු උත්තමය වෙලා තියෙන මේ බලය. ඒ නිසා තමයි වීරිය පාරමිතාවක් බවට පත් වෙන්නේ. ඊළඟට තමයි මේ වීරිය බලය මිනිසෙකුට ආධ්‍යාත්මික බලයක් හැටියට දිනු කරගන්න ඕන. දෙවෙනි එක තමයි ස්මෘති බලය. ස්මෘති බලය කියන්නේ සිහි නුවණින් යෙදී කටයුතු කිරීමේ බලය. යෝනිසෝමනසිකාරය බොහෝ අයට උගත්කම් තියෙනවා, නොයෙක් හැකියාවන් තියෙනවා. සමහර වෙලාවට තමන් ළඟ තියෙන දැනුම සහ හැකියාව උපන්තනම යට වෙලා යනවා, දිය වෙලා යනවා. මොකද ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ ළඟ තියෙන බලය අර ස්මෘතිය නැති නිසා ඒ බලයේ වටිනාකම තේරුම් ගන්න අපහසු වෙලා තියෙනවා. එතකොට මේ සම්මා සතිය ස්මෘති බලය මිනිසෙකුගේ ජීවිතේ සසර ගමන කෙලවර කර තෙක් ඒ ස්මෘති බලය උපකාර වෙනවා. තුන්වෙනි එක තමයි සමාධි බලය. සමාධි බලය කියන්නේ මේ අපිට තියෙන අසංවර හිත සංවර කරගෙන සංවර වූ සිතකින් අපිට මතු කරගන්න පුළුවන් මේ ලෝකයේ බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා මතු කරගත්ත බලය. ප්‍රධානගත සිත. ප්‍රධානගත ඒක සමාධි බලය. හතරවෙනි එක තමයි ප්‍රඥා බලය. මොනවා තිබුණත් ප්‍රඥාව කියන බලය නැති වුණොත් අර කියන සියලුම ආලෝකය අපිට අහිමි වෙලා යනවා. ඒ නිසා මේ බල හතර පිළිබඳ ධර්මානුකූලව කතා කරන්නටත් එදිනදා ජීවිතයේ මේ බලය කොයි ආකාරයකටද පවත්වන්නේ කියන එකත් තමයි අද අපි සාකච්ඡා කරන්නේ. ඒ නිසා විශේෂයෙන් තරුණ දරුවන්ට ආරාධනා කරනවා, වැඩිහිටියන්ට නම් මේක යම් අවබෝධයක් තියෙනවා අතීතේ. මේ තරුණයෝ බොහෝ විට බලය කරගෙන තියෙන්නේ අපිට අවශ්‍ය නැති බල ගොඩක් මේ කාලේ එකතු කරගෙන තියෙනවා. ඒ නිසා කායික බලයට මුල් තැනක් දෙන කාලෙක මේ ආධ්‍යාත්මික බලයත් දිනු කරගත්තොත් අපිට මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ මිනිස්සුන්ට. ඒ නිසා ඔබ මොහොතක් මෙතනම රැඳිලා ඉන්න. හොඳයි. අපේ හඳුරන්නේ අපේ හඳුරු බල සූත්‍රය ගැන හොඳ පූරිකාවක් අපිට සැපෙව්වා. මේ බලය ගැන කතා කරනකොට මොලේ ගැනත් කතා නොකර බැරි බව අපේ හඳුරු සිහිපත් කරා. අපේ මේ සභාවෙන් හින්දා අපේ ප්‍රවීණ කලාසූරි සවිස්සන් දෙදේසිංහ සූරීන් බලය ගැන කතා කරනකොට මොලේ ගැනත් මතක් වෙන හින්දා මට මතක් වෙනවා අර අපේ කියමනක් තියෙනවා මේ මොලේ තිනකොට බලේ නැහැ, බලේ තිනකොට මොලේ නැහැ කියලා. සරිසන්ද සූරියන්ගෙන් මා කැමති දැන කියා ගන්නට මේ ඇත්තටම බලේ තිනකොට මොලේ නැද්ද, මොලේ තිනකොට බලේ නැද්ද කියන කාරණෙත් එක්ක අපි බල සූත්‍රයේ ඔබතුමාගේ පෝරිකාවක් දැන කියා ගන්න කැමති. ඔව්. දැන් බල සූත්‍රයේ සඳහන් වෙන අපි කාරණා හතර ගැන අපි හඳුනු කිව්වා. දැන් මේකෙදී ඔය බලේ කියන වචනේ කියනකොටම අපිට මතරම් මොලේට ආවේ දැන් බුදු සසුනේ මහානීය වස්ති සතක් තියෙන එක සත්‍තිස් බෝධිපාක්ෂිකාරණේ. ඔකේ ඇතුලේ දැන් මුල පටන් ගන්නකොටම අපිට තියෙනවානේ සතර සතිපට්ඨානෙ තියෙනවා. ඊළඟට සතර සම්‍යක් ප්‍රධාන වීර්ය තියෙනවා. ඊට පස්සේ මේ සතර ඍද්ධිපාද තියෙනවා. ඊළඟට එනවා පංච ඉන්ද්‍රිය ධර්ම. ඊට පස්සේ එනවානේ පංච බල.
පංච බල. ඊට පස්සේනේ සප්තපදජංග ඊට පස්සේනේ ආරය. මෙන්න මේ බල පහ මෙතන මේකේ තියෙන වචන හතරක් අර බල පහයි කියන එකේ මුලට තියෙනවා ශ්‍රද්ධා. ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, දිප්‍රඥා කියන එක. ඉතින් මං හිතනවා මට දැන් මේ පොතපත කියවනකොට බණපොත කියනකොට ධර්මදේශනා වලට සම්බන්ධ වෙනකොට හිතෙන්නේ මේ අපි තුල බලය ඇති කරගන්න තමයි ඕන කරන්නේ. අපි තුල බලය ඇති කරගන්නවා කියන්නේ අපේ සිත අපි පාලනය කරගන්නවා කියන එකයි. එතකොට අපි උත්සාහ කරන්න ඕන දැන් අපි ළඟ දැන් අපේ හිතේ අකුසල් එන්නේ නැති වෙන විදිහට අපි ආරක්ෂාවක් දාගන්න ඕන. එහෙම නේද හඳුන්නේ? අකුසල් ඇති නොවෙන්න ඕන. එතකොට තියෙනවා නම් කිසියම් අකුසල් සිතක් අපිට පහළ වෙලා තියෙනවා නම් අපි ඒක ප්‍රහිණය කරගන්න උත්සාහ කරන්න. එතකොට ඉපදිච්ච නැති කුසලයක් තියෙනවා නම් අපි ඒක අරගන්න ඕන. තියෙන කුසලයේ අපි වර්ධනය කරගන්න. ඉතින් මේ බලය අපි පාවිච්චි කරගන්න ඕනේ අපේ මේ සසර ගමන ඉවර කරන නිවන අවබෝධයට යන එකක් විදිහට තමයි මම මේ පතපත කියනකොට මට වැටහිලා තියෙන්නේ. මේක අපිට මිසක්. හැබැයි ඊට පස්සේ නමුත් මේ බලය කියන වචනේ පාවිච්චි වෙනවා සමාජයත් එක්ක කියනකොට වෙන විදිහකට. අපිට ගොඩක් මේ ගැන කතා කරන්න පුළුවන්. අපි හැමදෙන්නේ අවසරයි මේ මට හම්බුණා දැන් අවුරුදු ගණනාවකට කලින් හිටියා ඒ උන්වහන්සේ දැන් අපවත් වෙලා කපුදුවේ ශ්‍රීගුණාලංකාර කියලා හාමුදුරු කෙනෙක්. උන්වහන්සේගේ තියෙන පහම් පිළිවෙතක්. මම ඒක අනුගමනය කරපු කෙනෙක්. උන්වහන්සේ හැමතිස්සෙම උත්සාහ කරේ තිසරණ පන්සිල් රකින සමාජයක් ගොඩනගන්න. උන්වහන්සේට තිබුණ පුදුම බලයක්. හැබැයි උන්වහන්සේ ගත්තේ ශීලයේ බලය. ඊට පස්සේ පිරිතේ බලය ගත්තේ. ඉතින් මම දැකලා තියෙනවා අදෘශ්‍යමාන බලවේග ඇති වෙලා තියෙන උදවේගේ උන්වහන්සේගේ කකුලෙන් අර මාපට ඇඟිල්ල මෙව කළා නල්ලට අත තියලා විනාඩි ගානකින් ඒ රෝගියාව සුව කරනවා. ඒ මානසික රෝගියාව සුව කරනවා. පස්සේ විවිධ විදිහට උපදෙස් දෙනවා. එතකොට මේ හාමුදුරුවන්ට නිකන් හීනෙම් වගේ කියපු වචනයක් තියෙනවා. කවුරුත් අහපු නැති එකක් මම මේ කියන්න හදන්නේ. හීනෙම් මොකද වචනේ? යමදේව සංහිතා. එතකොට හාමුදුරුවන්ට විශාල දායක පිරිසක් ඉතිව නිසා හැම කෙනෙකුටම කිව්වා මෙන්න මේ නමින් පුස්කොළ පොතක් තියෙන්න පුළුවන් කොහේ හරි පොත්ගුලක යන හැම පන්සලකින්ම නායක හාමුදුරුවන්ගෙන් විමසන්න කියලා. ඉතින් අවුරුද්දක් දෙකක් ගත වුණාට පස්සේ කොහෙද හරි පන්සලක තිබිලා මේ පුස්කොළ පොත හම්බ වුණා. මේ පුස්කොළ පොත හාමුදුරුවන්ට ගෙනත් දුන්නා. ඒකේ එනවා බලපහක්. දැන් මේ කතා කරන එක නෙමෙයි මම කියන්නේ මේකට පොඩ්ඩක් ආදේශ කළා කතා කරන්නේ. ඒකේනවා බලපහක් බුදු බලය, පසේ බුදු බලය, මහරහත් බලය, ධ්‍යාන බලය, දේශෙන් බලය. දැන් දේශෙන් බලය නෙමෙයි පහුගිය කාලේ කතා කරේ දේශෙන් කුමාරයා. දැන් දේශපාලන නායකයන්ටත් ඕක ආරුඪ කරපු එකක් තියෙනවනේ. එහෙම කුමාරෙක් නෙමෙයි දේශෙන් බලය. මේ දේශෙන් බලය නැවත බලපහකට වෙන් වෙනවා. පෙර උරුමය, පෙර පැතුම, මහේශාක්‍ය දේව සම්බන්ධය, වසවර්ධ අනුමතිය සහ බුද්ධ අධිෂ්ඨානය. දැන් මේ බලපහ වගේම එක තැන බුද්ධ අධිෂ්ඨානය පස්වන් දාසක් සම්බුද්ධ ශාසනය අපේ මේ රත්තරන් රටේ තියෙනවා නැති වෙන්නේ. මේක තමයි බුදුහාමුදුරුවෝ දීච්ච බලය ලොකුම බලය. ඒක උන්වහන්සේ ඒක තමයි අපිට මේ දීලා තියෙන්නේ කොහොමද අපි තුල මේ බලය ගොඩනගා ගන්නෙ කොහොමද කියලා. එහෙමනම් මේ අවසාන වෙන්නේ ප්‍රඥා, ශ්‍රද්ධා. එතකොට ශ්‍රද්ධාව කියලා කියපුවාම බුදුපියාණන් වහන්සේව අපි දකින්න ඕන. බුදුපියාණන් වහන්සේ දකින්නවා කියන්නේ ධර්මය දකින්නවා. ඒක කවුරුත් දන්නවා. එතකොට එතකොට ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඒ තිසරණ සංඝරත්නයේ ගරු කිරීම එවෙන් තමයි ඒක ඇති. ඕනම කරන්නේ තමයි වීරිය. උත්සාහ කරන්න ඕන. උත්සාහ කරන්න ඕන. උනන්දු වෙන්න ඕන. ඔය කියන වචන ටික අපේ පුද්ගලික ජීවිතයට අවශ්‍යයි. අද මේ දුප්පත් මිනිස්සු වැඩි වෙලා තියෙන්නේ ඇයි? අර ඔබ වහන්සේ කිව්වා සතා දන්නේ නැහැ සතාගේ ශක්තිය. එතකොට සෑම මිනිහෙක්ම හරි ගැහැණියක්ම තමා තුළ සැඟවී තියෙන කුසලතාවේ විභවත්වය හඳුනා ගත්තොත් ඒක අභ්‍යාස කරලා වර්ධනය කරගත්තොත් ඔය එකිනෙකව දුප්පත්ව මැරෙන්න ඕන කමක් නැහැ. මොකද අත් දෙකක් නැති කකුල් දෙකක් නැති අර මේ නික් විජිසිත් කියන මනුස්සයා ඕස්ට්‍රේලියාවේ අත් දෙකක් නැහැ කකුල් දෙකක් නැහැ හාමුදුරනේ. බෝට්ටු පදිනවා, ගොල්ෆ් ගහනවා. එතකොට ඔහු ප්‍රකාශයක් කරලා තියෙනවා තමන් තමන්ගේ තුලින් දැකලා තමයි මම මාව දැකලා තමයි මගේ මේ සාර්ථකත්වය මම ගොඩනගාගත්තේ කියලා. ලස්සන පෞල් ජීවිතයකුත් ගත කරනවා. ඉතින් අත් කකුල් තියාගෙන ඒක වෙන්නේ නැහැ. ඉතින් මේ වැඩි තමයි තියෙන්නේ සාමික බුදුදහමේ තියෙන ජීවමේ ශක්තිය.
මෙ මේක තමයි අපි දැනගන්නුව සර්ධහා වීරිය සති සමාධී ප්‍රඥා. ඒකම තමයි පස්සෙ විටවෙන්නේ සීල සමාධී ප්‍රඥා කියලා. එතකොට අර්යාෂ්ටාංගික මාර්ගයේ අංක එක තියෙන්නේ සම්මා දිට්ඨි, නිවැරදි දැක්ම, නිසි දැක්ම. හැබැයි ඒක කරන්න නම් අර ධර්මය හරියට සවන් දෙන්න ඕන. ඒක නුවණින් මෙනෙහි කරන්න ඕන. ඕන කරන්නේ මේ සසර ගමනේ යන්න නම් මාර්ගයක් තියෙනවා. මාර්ගයක් කියන්නේ පාරක ගමන් කරන වාහනයක් තියෙනවා. සීලය තමයි වාහනේ. ඒක පණ ගන්නන්න යතුරක් ඕන කරනවා. ඒක තමයි ප්‍රඥාව. මෙතන ඉඳලාම එන්නේ ඒකයි. ඉතින් මේ පංච බල දැනට අපි ඔය විදිහට ඉස්සෙල්ලා අපි මේ මිනිස්සු කොහොමද මේ බලය පාවිච්චි කරලා තියෙන හැටි අපි කතා කරමු. හොඳයි. මග හොඳට තිබේ නම් යන්න දැසත් එනේ නම් කිම බෙඳවැල යන්නේ මම් මුලයකසේ කියලා අපේ මිහිරිපැන්නේ හාමුදුරුවෝ අපිට කියලා දුන්නේ. අපිට මේ යා යුතු මග නොමග නිසි පරිදි පෙන්වන නලමහන වැඩසටහනත් එක්ක ඒකාත්මික වෙලා ඉන්නවා නම් ඔබට මග නොමග නිවැරදිව දැන කියා ගන්නට අවකාශය සැලසේවි. අපේ මේ සභාවේ ඉන්න හින්දා අපේ කළමනාකරණය පිළිබඳව උපදේශක අපේ දීපා සූර්යාරච්චි මෙතුමා ඉන්න හින්දා අපිට පුළුවන් වෙයි දැන කියා ගන්නට. දැන් අපේ සරිත් මහතා කියෝ විදියට මේ දිලින්දෙක් වෙලා දුප්පතෙක් වෙලා ඉපදුනාට ගැටලුවක් නැහැ. හැබැයි ඔහු මිය ගියොත් දිලින්දෙක් වෙලා දුප්පතෙක් වෙලා එතන ගැටලුවක් තිබෙනවා. අපිට පුළුවන් අපේ මේ ශක්තියින් ගැන හඳුනා ගන්නට සූර්යාරච්චි මහතාගෙන් උත් යම් ප්‍රවේශයක් ලබා ගන්නට. ඇත්තටම අපේ තියෙන මේ ශක්තියින් අපි හඳුනාගෙන තියෙනවද අපේ මේ තියෙන බලය, අපි කායික බලය වේවා මානසික බලය වේවා මේ බලය අපි නිවැරදිව හඳුනා ගන්නට අපි කළ යුතු ක්‍රමවේදයක් තියෙනවද, අනුගමනය කළ යුතු වත් පිළිවෙත් එහෙම මොන හරි තිබෙනවද, මේවා අපි කොහොමද අපි මතු කරගන්නේ කියන කාරණාවට ඔබතුමාගේ පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. අසරයි ස්වාමීන් වහන්ස, මේ මෙතුමා සමග එකට ඉඳගෙන සාකච්ඡා කරන්න ලැබීමත් භාග්‍යයක්. මේ පුඩි කාලේ නම් අපේ වීරයෝ මම හිතනවා මේ අපිට වෙලා තියෙන නිසා මමත් කැමති අර හාමුදුරුවෝ නවත්තපු තැනින් පොඩ්ඩක් පටන් ගන්න. මේ දැන් අපිට ඔබතුමා කිව්වා වගේ එකපාරට මතක් වෙන්නේ අර පහ, ශ්‍රද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. නමුත් මේ පහ දිහා බැලුවහම, මේ හතර දිහා බැලුවහමත් අපිට හොඳ දෙයක් හාමුදුරුවනේ මතක් වෙනවා නේද? දැන් මේක බැලුවහම, මේක එක විදිහකට බැලුවහම මේ හතර මම දකින්න නිකන් පියවර හතරක් වගේ. එතකොට පටන් ගන්න වීරයෙන් බලය ගැන පස්සේ කතා කරන්න. එතකොට වීරය කියනකොට අපිට තියෙන එක දෙයක් තමයි හැමතිස්සම වීරිය අවශ්‍ය. සාමාන්‍යයෙන් සිදුවෙන දේ කරන්න නෙමෙයි අමාරු දෙයක් කරන්න. එතකොට සාමාන්‍යයෙන් සිදුවෙන දේවල් තමයි අපි අපිට පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න පුළුවන් කියලා හිතාගෙන පාලනය කරන්න යන එක. අපිට අයිති නැති දේවල් අයිති කරගෙන මේ මගේ කියලා හිතාගෙන දඟලන එක. ඕක තමයි සාමාන්‍ය. එතකොට මේ වීරියේ තියෙන ගැඹුරුම තැනක් තමයි අන්න එහෙම නැතුව මේකට එහාට ගිහින් බලන්න පුළුවන් එක. ඒක ඒ වීරිය අර ඔය අපි සාමාන්‍යයෙන් දකින මහන්සි වීම උත්සාහය කියන එකට වැඩිය හුඟක් සියුම් තැන. ඒ උත්සාහය ඒ විදිහට දකින්න පුළුවන් වෙනකොට අපිට මේ පැටලෙන්නේ නැතුව දෙයක් බලන්න පුළුවන් වෙනවා. පැටලෙනවා කියන්නේ මොකද්ද? ආසයකේ ඇලෙන එකයි අකමැති එකේ ගැටෙන එකයි හැමදෙරේ නේද? එතකොට මේ දෙක නැති වෙන මේ ටික නැති වෙනකොට අපිට පුළුවන් වෙනවා යම් ප්‍රමාණයකට මේ සිහිය එළඹව ගන්න. එතකොට තමයි සිහිය එළඹෙන්නේ. ඇයි මේ පැටලෙවිලි අඩුයිනේ? එතකොට සිහිය එළඹෙනවා කියලා කියන්නේම මේ වෙලාවේ සිද්ධ වෙන දේ මොකද්ද කියලා දැනගන්නවා, පැටලෙවෙන්නේ නැතුව බලන් ඉන්නවා. එතකොට තමයි ඇත්තට වෙන්නේ මොකද්ද කියලා පේන්නේ. ඒ කියන්නේ මොන දෙයක් හරි මොන කෙනෙක් හරි ගැන මම ආසයි කියලා හිතුවා නම් මට එයාගේ මොකක් අඩුපාඩුවක් පේන්නේ නැහනේ. නරකයි කියලා හිතුවා නම් එයාගේ හොඳක් පේන්නේ නැහනේ. ඔය දෙකම පැටලවිල්ලනේ. ඔයයි මේ තැම්පත් කරන. ඒක තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට මේ තැම්පත් වෙච්ච හිතකට තමයි වෙන්නේ මොකද්ද, මේකේ යථා ස්වභාවය මොකද්ද කියලා තේරෙන්නේ. ඒක තමයි ප්‍රඥාව. එතකොට ඕක ඔය ටික බැලුවහම අපිට හිතා ගන්න පුළුවන් එක එක මට්ටමින් මේක ගැඹුරු වෙවි යන හැටි. සාමාන්‍ය මට්ටමේදී සාමාන්‍ය ප්‍රමාණයකට මේක තේරෙනවා. තව ටිකක් ගැඹුරට යනකොට තව ටිකක් තේරෙනවා.
එතකොට මේ ඕනම තැනකට ගත්තහම මේක යවා ගන්න පුළුවන්. දැන් හැමතිස්සෙම සාමාන්‍යයෙන් සිදුවෙන දෙයට කියන්නේ යන පැත්තට යන රැළපාරට ඒ විදිහට යනකොට ඒකට විරුද්ධ වීමට තමයි වීරිය අවශ්‍ය. රැළට යනකොට වීරියක් අවශ්‍ය නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? එයින් මිදෙන්න උත්සාහ කරනකොටම තමන්ට පුළුවන් වෙනවා වෙන්නේ මොකද්ද කියලා නිවිහැන හිල්ල බලන්න. නිවිහැන හිල්ල බලනවායි කියලා කියන්නෙම පැටලෙන්නේ නැතුව බලන එක. සතිය. ඒතර සතිය වැඩෙනකොට ඒ සතිය නිසා තමයි අර තැම්පත්කම ඇති වෙන්නේ. තැම්පත් වෙන්න වෙන්න ගැඹුරෙන් දකින්න පුළුවන් වෙනවා. ගැඹුරෙන් දැකීම තුලින් තමයි ප්‍රඥාව ඇති වෙන්නේ. ඒතර එහෙම බැලුවයින් පස්සේ මේ හතර හරියට නිකන් පඩිපෙලක් වගේ. එතකොට මේක පිටින් ලැබෙන දෙයක්ද? පිටින් ලැබෙන දෙයක් නෙමෙයි. අර හාමුදුරුව මතක් කරා වගේ අපේ ඇතුලෙන් වර්ධනය කරගත් දෙයක්. ඒතර වර්ධනය කරගන්නවා කියන්නේ වර්ධනය වීමට අවශ්‍ය පරිසරය සැකසීමයි. වර්ධනය වීම ස්වභාවයෙන් සිදුවෙන දෙයක්. අපිට කරන්න තියෙන්නේ ඒකට අවශ්‍ය පරිසරයේ හදලා දෙන එක විතරයි. එතකොට මෙන්න මේ ටික කරනකොට මේක ගොඩ නැගෙනවා. ඒතර අපි බලෙන් කරන්න යනකොට හරියට මේ මල් පැලයක් හිටවල කියනවා හෙට අපේ ගෙදරට අමුත්ත ටිකක් එනවා කොහොම හරි මේ මලක් පිපියන් කියලා. එහෙම වෙන්නේ නැහැ. හැබැයි වෙලාවට කලාව බල්ල පැලේ හිටවල පෝර දාලා තිබුණොත් කාලේ ආවහම මල පිපෙනවා. එහෙම නැතුව මේවා මේ හැම එකම හේතුවක් නිසා ඇති වෙන දෙයක්. මම හිතන්නේ ඉන්නේ ඒ ගැඹුරු තැනින් බලලා ඊට පස්සේ අපිට පුළුවන් මේ කොහොමද මේක මේ ජීවිතයට සම්බන්ධ කරගන්න කියලා ඔබතුමා කිව්වා වගේ ඊටාම මේ වැදගත් තැනක් මේ අර බලය කියන සාමාන්‍ය තැනට හමුදුරු කීපක මම හිතන්නේ කැමති මේක මේ ඇතුලේ තියෙන එකක්. එදිරිසිංහ මහත්තයත් කිව්වේ එකයි මේ ඇතුලේ තමයි මේක තියෙන්නේ කියලා. ඒක අපි කතා කරන්න වෙනවා මම හිතන්නේ ගැඹුරේ. හොඳයි. අපේ සූර්යාචි මහතයා ලබා දුන්න පූරිකාවත් ඉතා වැදගත් වෙනවා අපේ මේ සාකච්ඡාව ඉදිරියට රැගෙන යන්නට. අපි හැමදෙන්නේ බොහෝ දෙනා කියන්නේ අපිට බලයක් නැහැ අපිට යම් දෙයක් කරන්නට, අපිට නිලයක් නැහැ යම් දෙයක් කරන්නට, අපිට ධනයක් නැහැ යම් දෙයක් කරන්නට. මේ බලය කියන කාරණා හැමතැනදීම අපි හැමදෙන්නේ ප්‍රධාන වෙන කාරණාවක්. නමුත් අපේ හැමදෙරෝ අපිට මතක් වෙනවා අපේ හැමදෙන්නේ මහත්මා ගාන්ධිතුමා, අනගාරික ධර්මපාලතුමා, අපේ ගංගොඩින්න සෝම හැමදෙරෝ මේ නැනපහන ආරම්භ කරන්න පූර්වගාමී වුණ, ඒ වගේම ඔබ වහන්සේලා. මේ කිසිම නිලයක් තනතුරක් ධනයක් මේ කිසි දෙයක් නැතුවයි මේ සමාජ මෙහෙවර කරන්නේ. එතකොට මේ බලය කියන කාරණාව ඔබ වහන්සේලාට ඊතරම්ම වැදගත් වෙනවාද? අපි හැමදෙන්නේ සැම හිතසුව පිණිස ක්‍රියා කරන්නට මේ බලය කියන කාරණාව කොයිතරම් දුරට වැදගත් වෙනවද? අපි හැමදෙම මා දැනුවත් නම් මහත්මා ගාන්ධිතුමාටවත්, අනගාරික ධර්මපාලතුමාට මාටවත්, අපේ සෝම හාමුදුරුවන්ටවත් අඩුම ගානේ මරණාධාර සමිතියක සභාපති ලේකම් භාණ්ඩාගාරික එහෙම නැත්නම් කාරක සභික තනතුරක්වත් තියලා නෙවෙයි අපේ රට ජාතිය අවදි කරමින් මුළු මහත් දේශයක් ලෝකයක් වෙනින් සේවය කරේ. මේ සේවය කරන්නට බලය කියන කාරණාව කොයිතරම් වැදගත් වෙයිද? අපි හැමෝටම මේ බුදුදහමේ තියෙන බල පණගන්වලා නේද මේ කාර්යයන්ට උර දෙන්නට ජවයක් ලැබුණේ අපි හැමෝටම? චාමික ඔයා මෙහෙම අවසල ගන්න එක හරි වටිනවා. මේ ඒ දීපා සූර්යාරච්චි මහත්මයා මතක් කළා මේ සම්මා සතිය තුළින් ගොඩනැගෙන බලය තුළ තමයි අර තැම්පත් භාවය කියන එක තියෙන්නේ. එතකොට මේ ලෝකේ මේ ආධ්‍යාත්මික බලය කියන එක අර මල් පැලයක් හිටවලා මලක් ගන්නවා වගේ වැඩක් කරන්න පුළුවන්. මේ භවෙන් භවයට ආත්මෙන් ආත්මයට එන බලයක්. ඒ බලය පියවරෙන් පියවර දියුණු වුණාට පස්සේ ඒ බලයට අභියෝග කරන්න ලෝකේ කිසිම බලයක් බලවතෙක් ඇති වෙන්නේ නැහැ. එතකොට මේ සම්මා සතිය තුළින් වැඩෙන සම්මා සමාධිය සංසාරයේ තියෙන ඒ ඒ පුද්ගලයෝ ගොඩනගාගත්ත දේ තමයි ඔය මහත්මා ගාන්ධිතුමා ගැන ඒ බුදුහාමුදුරුව බුදුබවට පත් වෙන ඉස්සෙල්ලා බලන්නකො. දැන් සිද්ධාර්ථ කුමාරයා හැටියට වයස අවුරුදු 15 විතර වෙනකොට කොයිතරම් ආධ්‍යාත්මික බලයක් තිබිලා තියෙනවද කියලා ඒවා ඉතින් මේ අපේ මේ මොට්ට මිනිසුන්ට තේරෙන්නේ නැහැ. ඉතින් මේක හැමදාම ස්කෝලේ දහම් පාසලේ ගන්නවා මිසක මේක හරියට කියලා දුන්නොත් නම් මිනිසු මේ ඇත්තටම කායික බලයට වඩා ආධ්‍යාත්මික බලයට උනන්දු වෙනවා.
සිද්ධාර්ථ කුමාරයා ළඟ තිබුණු ආධ්‍යාත්මික බලය තමයි වයස 12-13 විතර වෙනකොට එයයිට පුළුවන් වුණා සිංහාසනයේ තියෙන බලය අවශ්‍යතාවය අතහරින්න. සිංහාසනයේ තියෙන බලය 7-5කට මායින් කළේ නැහැ. ඒක අතහැරියා. ඔටුන්නේ බලය කවදාකවත් කතා කරේවත් නැහැ. පියමහරජුරුවන්ට අයිතිද උරුමෙන් ලැබෙනවා. ආය ඡන්දයක් තියලා ඉන්න ඕනේ නැහැ. පෝස්ටර් ගහන්න බැනර් ගහන්න ඕනේ නැහැ. සුද්ධෝදන රජුරුවන්ගේ ඔටුන්න අනිවාර්යෙන් අයිතියක් තියෙනවා. මේ වගේ සමා වෙන්න ඊට කලින් අපිට තේමී ජාතකයේ සිහිපත් වෙනවා. තේමී කුමාරයාත් මේ අඳගොළු බිහිරි මේ විදිහට රංග දැක්වුවේ මේක ගැලවෙන්න ඔය දින 7ක් රජකම් කළා කල්පයක් නිරේ දුක් විඳ දේ අර අතීත ඥානෙ මතක් කළා නේද අපි හැමෝටම ඒක හරි චාම මම දැන් කියන හැටි අර මේ පොඩි දරුවෝ මේ බුද්ධ චරිතය ඉගෙන ගන්නකොට මේවා පොඩ්ඩක් මේ පාසල්වල ගුරුවරුන්ට මොන වගේමද ඒ ඒ ඒ ඒ කාරණා පොතේ නැති නිසා කියලා දෙන්නේ දන්නේ නැද්ද කියලා දෙන්නේ නැද්ද දන්නේ අද තියෙන මේ මහා මේ රණ්ඩුකාර බලයක් තියෙන මේ ධනයට බලයට නිලයට මේ තරම් පොරකන්නේ අර අරව දන්නේ නැති නිසා ලෝකේ බුද්ධිමතුන් ඔටුන්නේ බලය 7-5කට මායින් කරන්නේ ලෝකේ බුද්ධිමතුන් සිංහාසනයේ බලය නිලයේ බලය ධනේ බලය මායින් කරන්නේ උන්වහන්සේ ආර්ය ධනයකටයි උත්සාහ කරන්නේ. රාජ භාණ්ඩාගාර තියෙන 7-5කටම සර්පයා කියලා නේ කිව්වේ ඒවට. මේ මේවා රත්තරන් දෙමව්පියනේ විශේෂයෙන්ම ඉගෙන ගන්න දරුවන්ට ඔය තියෙන ආධ්‍යාත්මික බලය සෙල් ෆෝන් එකටම යොදන්න එපා. SMS කොටන්නම යොදන්න එපා තමයි ළඟ තියෙන බලය. අද බොහෝ විට දැන් අතීතේට දක්ෂයන් අඩු වෙන්නේ අවශ්‍ය දෙයට නෙවෙයි දක්ෂකම් තියෙන්නේ. දැන් ඔබතුමාකව මහත්මා ගාන්ධිතුමා වගේ ලෝකයාට යහපතක් කරන්න තමන්ගේ ආධ්‍යාත්මික බලය සුද්දා ගහනකොට, ලේන්න ගහනකොට, අතපය කඩනකොට, බිම පෙරලලා පාගනකොට කිවි ගහන කෙනාට ගහන්න යන්නේ. එහෙම කතා කරපු මෑත යුගයේ හිටපු ශාස්ත්‍රවරයෙක් වගේ කෙනෙක් නේ. දැන් ඉන්න ශාස්ත්‍රවරු සම්මාදන් හොරා කන්න බලනවා මිසක් ඔව ගැන කතා කරන්නේ නැහැ නේ. මේ කතා කරේ ආදී මහත්මා ගාන්ධිතුමා 100%ක් තිබ්බේ තමන් තුළ අර අවිහිංසාවේ බලය, හිංසනයේ බලය පිටු දෙක්. එහෙම ලෝකේ අපි පොත්පත් කියන ගමන් අපි හිංසනයේ බලය තමයි හැම වෙලාවෙම උත්සාහ කරන්නේ. එතකොට මේ දීපල් මහත්තයාගේ වචනෙම මට හරි රස හිතුනේ. ඔබතුමා කියනවා මේ සම්මා සතියේ වැඩිමෙන් තමයි සම්මා සමාධිය කියන එක ඵලය මතුවෙන්නේ. ඒක සම්මා සමාධිය තුළින් තමයි අර කියන ප්‍රඥාව කියන අර තව කෙනෙකුට සමාන කරන්න බැරි මහ විශාල බලයක් බවට පත් වෙනවා. ඒක මේ ආධ්‍යාත්මික බලය දිනු කරගත්ත නිසා මහ බෝධිසත්වයන් වහන්සේ ඔය කියන ලෞකිකත්වයේ තියෙන ආශාවල් සියල්ල අතහැරලා වයස 29 දී බිරිඳ අතහැරලා දරුවා අතහැරලා උන්වහන්සේ හිවේ බලය මොකද්ද මේ ආධ්‍යාත්මික බලය? රස තුරුකුමලට ගිහිල්ලා තන ඇතිරිල්ලක් බිම එලාගෙන ගහමුල උන්වහන්සේම කල්පනා කරනවා මගේ ඇටමස් නහර වියලේවා මා විමුක්ති සුවය හොයාගෙන මිස මෙතනින් නැගිටින්නේ. ඔන්න ඕවට තමයි වීර්ය බල කියන්නේ. වීර්ය බලය කියන්නේ දැන් අද පාවිච්චි කරන්නේ චණ්ඩිකම් වලටනේ. තමන්ගේ වීර්යය කියලා ගොඩක් දේවල් තැන්වල තියෙන්නේ. කොහොමද ආව පෙළපාලේ දුන්න කඳුළු ගෑස්, එයාගේ වීර්යය තියෙන්නේ කඳුළු ගෑස් ගහලා සදන් අතර කරන්න වෙඩි උන්න තිය. මම කියන්නේ මේ පක්ෂයකට දේශපාලනයකට නෙවෙයි. අද එරෙහි වෙන බලවේගවලට එරෙහි වීමෙන් තමයි පිළිතුරු දෙන්නේ. අර ආධ්‍යාත්මික බලයක් දියුණු කරගත්ත පුද්ගලයා එරෙහි වීමට එරෙහි වීම පාවිච්චි කරේ නැහැ. එරෙහි වෙන තැනක එකඟ වුණා. ඒක තමයි අර අවිහිංසාවාදී කියන්නේ. හිංසනයේදී හිංසනයට එරෙහි වුණේ අවිහිංසනේ. ඉතින් ඕක තමයි මේ ලෝකෙ පහළ වෙන විශිෂ්ටයන්ගේ තියෙන අර ඔබතුමා කිව්වනේ සෝමහාමුදුරුව ගැන අපේ රටේ ගිහි පැවිදි විශාල. මං හිතන්නේ ලංකාවේ තරම් ඔය ආධ්‍යාත්මික බලය වැඩි දියුණු කරගත්ත පුද්ගලයෝ ඇතිලා නැතුව ඇති. නමුත් ඒ උත්තමයෝ රටවල් අල්ලන්න ගියේ නෑ, වෙනත් මහා බලවේග හදන්න ගියේ නෑ. ඒ ආධ්‍යාත්මික බලයෙන් සසර ගමන නතර කරන්න උන්වහන්සේලා බලය පාවිච්චි කරලා තියෙන අතීතේ. ඔබතුමා ඉතින් ගන්ධ කසුරේ නිසා මේ ඔක්කොම දන්නවා ඉතිහාසෙ. අතීතයේ හිටිය ඒකනේ පොළොන්නරු යුගයේ වීපැදුරක් වේලගන්න බැරි තරමටම ආධ්‍යාත්මික දියුණු කරගත්ත උත්තරම ඉඳලා තියෙනවා.
එතකොට මේ මේ කියන හතර තමයි ඒ දියුණු කරගෙන තියෙන්නේ. වීරිය, සතිය, සමාධිය, ප්‍රඥා. ඔය හතර දියුණු කරමින් තමයි ඒ බල මතු කරගෙන තියෙන්නේ. ඉතින් ඒ නිසා මේක කියනකොට හිතන්න එපා මේ රහත් වෙන්න බන කියන නෙමෙයි. අඩුම ගානේ තමන් ආපු ආසනේ ගෞරවයත් රැක ගන්න බැරි වෙච්ච බව ලංකාවේ පාර්ලිමේන්තුව දිහා බලුවම තේරෙනවා. හොඳයි. හොඳටම පැහැදිලි වෙනවා. තමන් ළඟ තියෙන බලනකො පාර්ලිමේන්තුවේ රැඳෙන තිබුණු කීර්තිය, ගෞරවය, තමන්ගේ තිබුණු උගත්කම, තමන්ට සමාජයේ තිබුණු පිළිගැනීම, ඒ සියලු බලයන් දියකර හැරලා තියෙන සමාජ සමාජයෙන් ලැබිච්ච ඒ උතුම් බලයන් එනකොට තිබුණු බලයන් නැති කරගත් බවක් පේන්නේ නැද්ද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. ඒ මොකද අර ආධ්‍යාත්මික සංවරය, අර සීල සංවරය, සමාධි සංවරය, ප්‍රඥා සංවරය කියන එක රැක ගන්න තරම් ආධ්‍යාත්මික බලය දුර්වල වෙනවා. පුද්ගලයාගේ වරද නෙවෙයි. ඒ ඕක නිසා තමයි කියන්නේ බලය තියෙනකොට මොලේ නැහැ, මොලේ තියෙනකොට බලේ නැහැ කියන්නේ. ඒක ඒක හිතනකොට අපි මේ කාටවත් දෝෂාරෝපණය කරන නෙවෙයි. අර මම අදත් අහගෙන හිටියා අපේ මේ රාජකරුණ මහත්තයාගේ පුතා කියනවා මේ අලුතෙන් එන අපට නින්දාවක් මේ වැඩිහිටි පාර්ලිමේන්තුවේ වැඩිහිටියෝ කිය. හැමෝම නෙවෙයි කොටසක් ඒ තමන්ගේ ගෞරවය කෙලසගෙන තියෙන නිසා අලුතෙන් පාර්ලිමේන්තුවට එන අයට මහා නින්දාවක් වෙලා තියෙනවා කියලා. ඉතින් ඕක මේ කිව්වේ දේශපාලනයට නෙමෙයි. ඔව කිව්වේ නැත්නම් මේ බලයගෙන නිදා ගන්නවා තමයි. මේ බුදුහාරංග ඇති වැඩක් නෑ අප්පා. බනද ටෝකින් කියලා තමයි බණ අහන්න හරි අගමැති. ඒ නිසා මේ තමන් ළඟ තියෙන බණය, මේ බලය මොන යම් දෙයකට හෝ දේශපාලනයට හෝ එහෙම නැත්නම් කායික බලයෝ, මානසික බලයෝ ඇති කරගන්න ශ්‍රද්ධාව තියෙන, ශ්‍රද්ධාව කියන එකට වචනේ තේරුම ඕනෑකම. ඒ ඕනෑකම තමයි පළමුවෙන්ම හදන්න ඕන බලය. සතිස්මාධ්‍ය කරලා මතු කරා ඒ පංච බලයක් මතුවෙන්නේ ශ්‍රද්ධාව තුළින්. ඒ ශ්‍රද්ධාව තමයි ඕනෑකම. ඒක ඉතින් හොඳට නරකට මේ බලය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ලෝකේ බුද්ධිමතුන් නරකට යන බලය වළක්වාගෙන යහපතට යන බලය තමයි අගය කළේ. ඒව තමයි ලෝකයට හඳුන්වලා දෙන්න උත්සාහ කරන්නේ. හොඳයි. හැම නෑකමකට වඩා වටිනවා කියන්නේ ඕනෑකම. ඕනෑකම තමයි හැම නෑයකට වඩා වැදගත් කියලා අපි අහලා තින. අපි සරිත් මහත්තයා කතා කරන දේශනවලදී අපි බොහෝ දේවල් එකකින් උගහාගෙන තිනවා. සරිත් මහත්තයා අපි බොහෝ වෙලාවට කියනවනේ බොහෝ ජාතීන් නැගී සිටි මේ බලය මතු කරගෙන කියන අර ජපන හපන කියන කීමණක් අපි අහලා තිනවා. ජපන හපන කියලා. එතකොට අපි අහලා තින්නේ සිංහලයා මෝඩයා කැවුම් කන්න සූර්යා කියන මේ වගේ කතාත් අපි අහලා තිනවා අපි ගැමි වහරේන. එතකොට ඒ හින්දාද දන්නේ අපි මේ මහින්ද හමුදුරුව අපේ ටිබෙට් ජාතික මහින්ද හමුදුරුව කිව්වේ කෙස් ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ උස් මොල තිබියදීත් මේ වගේ නොතකන්නේ ඇස් ගෙඩි වලට හෙන ගහලද සියලුන්නේ කියලා. අපේ ඇත්තටම ඇස් ගෙඩි වලට හෙන ගහලද කියන කාරණාව අද දවසේ මතු කිරීම වැදගත් නැද්ද සරිත් මහත්තයා? අපි මේ ජපන හපන කියන කාරණාත් එක්ක ඇයි අපි අපිට ජාතියක් හැටියට නැගී සිටින්නට අපිට ප්‍රඥාව පහළ වෙලා නැත්තේ කියන කාරණාට ඔබතුමාගේ පිළිතුරු කුමක්ද? දැන් මෙහෙමයි, දැන් ඔබතුමා කියන එකට දැන් අපි හොයන්න ඕන චාමික මේකේ මූලය කොහෙද කියන එක. දැන් ඔය තියෙන තත්ත්වයන්ට පත් වෙලා තියෙන මූලය මොකක්ද කියන. දැන් බලය කියන වචනේ පිටිපස්සේ තියෙනවනේ තව වචනයක්. ඒකට කියන්නේ ශක්තිය. ඒ ශක්තිය. එතකොට ඊළඟ කාරණාව තමයි අර මං කියපු බලපහට අමතරව මේ මුළු ලෝකයේම තියෙන බලය දෙකකට බෙදෙනවා. එකක් ධර්ම බලය, අනිත් එක මාර බලය. ධර්ම කියලා කියන්නේ හොඳ, මාර කියන්නේ නරක. දැන් අද මොකද්ද අපේ රටේ සමහර ලෝකෙම වෙලා තියෙන්නේ? ධර්ම බලය යට ගිහිල්ලා මාර බලය මත වෙලා තියෙනවා. දැන් මාර බලය මතුවීමෙන් මොකද්ද වෙලා තියෙන්නේ? ළමා අපචාර, ස්ත්‍රී දූෂණ, මංකොල්ලක වගේ දේවල් මහා ඉවරයක් නැති වැරදි වැඩ තියෙන. ඉඩම් අල්ල ගන්නවා, ගොඩනැගිලි අල්ල ගන්නවා, මිනිස්සු මරනවා, ඒ විදිහට ඔක්කොම තියෙනවා. මේක ඇතුලේ තියෙන්නේ මොකද්ද? තණ්හාව. එතකොට තණ්හාව නිසා මොකද්ද වෙන්නේ? සෙවීමක් ඇති වෙනවා. සෙවීමක් නිසාම ඇති වෙන්නේ මොකද්ද? ලැබීමක් ඇති වෙනවා. ලැබීමක් ඇති වුණාම බැඳීමක් ඇති වෙනවා. බැඳීමක් ඇති වුණාම මේක අයිති කරගන්න හිතෙනවා. ගැටීමක් ඇති වෙනවා. ඒක අයිති කරගන්න හිතෙනවා. ඒ අයිති කරගන්න හිතෙනවා එහෙමනම් ආරක්ෂා කරනවා. ආරක්ෂා කරනොත් බොරු කියන්න ඕන, කේලම් කියන්න ඕන, මිනිස්සු මරන්න ඕන, රටේ නැති දේවල් අන්තිමට මේකට කරන්න වෙනවා. මේක කරගෙන කරගෙන එනකොට අන්තිමේදී මොකද්ද වෙලා තියෙන්නේ? අපහවයකළු දුකකට පත් වෙලා තියෙනවා. එතකොට තණ්හා ජායති භයං, තණ්හා ජායති ශෝකෝ කියන එක ඉගෙන ගන්න. ඒක නිසා
මේ සමාජයක් හරිවෙරනම් ඔයා කෙරෙදිට මෙයා වෙන්න නං මේ ධර්මයේ තියෙන අර ජීවමය ශක්තිය අරගෙන අර බලය තමන් තුළ තියෙන හාමුදුරුවෝ මුලින්ම අනුශාසනාවකගේ අර ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන්න. දැන් අද වෙලා තියෙන භෞතික සත්‍යය පෝෂණය කිරීම වැඩි ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන්නේ. දැන් මේ වගේ වැඩසටහන් බලන මිනිස්සු නම් ඒක ශ්‍රාවකයෝ ටික නම් ඒ හොඳ උතුම් ගණයට වැටෙන්නේ. ඒගොල්ලෝ ඕන කරනවා තවත් ධර්ම ඥානය ලබාගෙන මේ සසරේ මේ කෙලවරක් මේක දකින්න. එතකොට මෙන්න මේ තණ්හාව නිසා තමයි මේ බලකාමය නිසා තමයි ඔක්කොම වෙලා තියෙන්නේ. දැන් දෙවෙනි ලෝක යුද්ධයේ අවසානය වුණේ මොකෙන්ද? පරමාණු බෝම්බෙන්. අපි දන්නවනේ පරමාණු බෝම්බෙන් වෙලා තිබිච්ච විනාශය මොකද්ද කියලා. අදත් දුක් විඳින මිනිස්සු ඉන්නවනේ ජපානයේ. එතකොට අද තියෙන බලය මොකද්ද? අද නියෂ්ටික බලයනේ. අද එතෙන්ට දියුණු වෙලා තියෙන්නේ. අපි කියන දේ ඇහුවේ නැත්නම් ගහනවා. ගැව්වොත් ගහනවා. හැබැයි ගහන්න ඉස්සෙල්ලත් ගහනවා. දැන් ඔය වැඩි තර්ජනයක් නේද දැන් ලෝකේ තියෙන්නේ? කොච්චර අහිංසක දරුවෝ ලේ පෙරාගෙන තාත්තල මෙහෙම උසන් එනවා. මේක තේරෙන්නේ නැත්තේ ඇයි? මේක තේරෙන්නේ නැති අර බලකාමය. බලකාමය. එතකොට ධර්මානුකූල ජීවත් වෙන මිනිහෙක් එහෙම වෙන්නේ නැහැ. ඉතින් ඕක හොඳටම අවබෝධ කරගත්ත මිනිහෙන්නේ ධර්මාශෝක රජතුමා. ධර්මාශෝක රජතුමාගේ නම අදත් ලෝකේ පවතින කුමක් හින්දාද? එයා ධර්මාශෝක වෙච්ච නිසායි. එයා නිකන් අශෝක වුණා නම් ඕක වෙන්නේ නැහැ. මොකද එයා විශාල ඝාතන කරානේ. දැන් අපේ මහාවංශ සිංහල මහාවංශයේ පෙරලා බලනකොට හාමුදුරනේ ස්වභාවිකව මැරිච්ච රජවරු කී දෙනාද ඉන්නේ? හැමතිස්සෙම අනුප්‍රාප්තිකයා තමයි මරලා තියෙන්නේ. ඒක අදත් වෙනවා. ඒක අදත් වෙනවා. දැන් සත්තුත් මරනවා, මිනිස්සුත් මරනවා. උසාවි භූමිදීත් වෙඩි තියෙනවා. උසාවි භූමිට එනකොටත් බන්ධනාගාර වලින් වෙඩි වෙඩි තියෙනවා. මේ හැම දෙයක් පිටපස්සෙම තියෙන තණ්හාව බලය. ඒක බලය රැකගන්න කරන තණ්හාව. එතකොට අද ලෝකේ කොච්චර බහනක තත්ත්වයක තියෙනවද කියලා කියනවනම් අද බලවතුන් නිෂ්පාදනය කරලා තියෙන න්‍යෂ්ටික බලය. බැරි වෙලාවත් ඔය එක ගබඩාවක එක බොත්තමක් ප්‍රස්සුනොත් මිරිකුනොත් ඇති වෙන දේ අපිට හිතා ගන්න පුළුවන්. කොස්තම අපේකින් වෙච්ච එකෙන් කොස්තම අපි දන්නවනේ වෙච්ච ප්‍රමාණය. අරකක් පිපුරුවොත් කොහොම හිටියේද? මම පොතක කියෙව්වා, නොකරි පත්‍රයක කියෙව්වා. අද බලවතුන් ගොඩනගාගෙන තියෙන න්‍යෂ්ටික බලය එක විට ක්‍රියාත්මක කරොත් මුළු ලෝකයම විනාශ වෙන්න ගත වෙන කාලේ විනාඩි 27යි කියලා. ඇයි මේ? ඇයි මේ දැන් ඉතෝපියාවේ අර එහෙම මේ ගාක් රටවල කන්න නැතුව මිනිස්සු මැරෙනවා. දැන් ඊයේ පෙරදා අපේම නාවිකයෝ 8 දෙනෙක් ඉන්න, සේවකයෝ 8 දෙනෙක් ඉන්න අර මැද පෙරදිග නමක් අල්ලගත්ත සෝමාලියා. ඒගොල්ලෝ කැල්ලිකාරයෝ නෙමෙයි, ඒගොල්ලෝ දීවරයෝ. දැන් දීවරයොත් කැල්ලිකාරයෝ වට කොල්ලකාරයෝ බවට දැන් පත් වෙලා තියෙනවා. අද යන්තම් ඒක නිදහස. මොකද්ද මේ යටතේ? තණ්හාව. තණ්හාව. දැන් ඕකේ අවසානේ මොකද්ද ඇති වෙන්නේ? අන්න ඒක ඇති. ඒක නිසා අපි මේ සූත්‍රයේ තියෙන මේ කාරණාට අපි හැමතිස්සෙම උත්සාහ ගන්න ඕනේ. අද නෙමෙයි, අදට වඩා හෙට වෙන්න ඕනේ. දැන් අපේ දැන් වෙලා තියෙන්නේ මොකද්ද? බලකාමයේදී කෙනෙක් පෙලක් ඇය ඉන්නවා. දැන් හුඟාක් ඉගෙන ගත්ත කෙනෙක් පුළුවන් තරම් නිහතමානී වෙන්න ඕනේ. නිහතමානී නොවෙන අය නෝ ඔන තරම් ඉන්නවා. මම මේ ළඟදී කියෙව්වා මේ අර වෙස්ට් ඉන්ඩීස් ක්‍රිකටර් බ්‍රයන් ලාරා ලංකාවට ආපු වෙලාවකදී ගාලු කොටු බැම්මේ ඇවිදිනෝ දුවනෝ උදේ ව්‍යායාම කරන්න. ඉතින් ලංකාවේ කෙනෙක් ක්‍රිකට් ලෝලයෙක් මේ මනුස්සයව හඳුන ගන්නවා. රතර කල කරන ඔබ නේද මේ ලෝක ප්‍රකට මේ පුද්ගලයක් ක්‍රීඩාකරුවා? ඔව් මිනිස්සු එහෙම කියනවා. හැබැයි මම දන්නේ නැහැ. ඔහුගේ උත්තරේ අයිසෙක් නිව්ටන් මුදු විරලේ ඇවිදගෙන යනවා. තාත්තයි පුතයි බෝලේ අත්‍යාගෙන සෙල්ලම් කරනවා. තාත්තා හඳුන ගන්නවා අයිසෙක් නිව්ටන්. පුතාට හඳුන්වලා දෙනවා මේ මහා ප්‍රඥා මහා බලවතා මෙයා තමයි කියලා. නෑ 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 මගේ දැනුම මේ බෝලේ වගේ මට ඉගෙන ගන්න තියෙනදී මුදු වගේ කියලා. අර අපේ බුදුහාමුදුරු අර ගහක කොළ මිචක් කරගෙන කිව්වේ පස් ටිකක් කරන්න. ඒව මතක් වෙනවා. අන්න බලන්න මේ මිනිස්සුන්ගේ මේ වැඩ. මේ වැඩ. හැබැයි ඒ එක්කම ඒ තමාගාව තියෙන බලය හඳුනගෙන ලෝක මහා පුදුම විදිහට පාවිච්චි කරනවා. මම පුංචි කාලේ දන්න දෙයක්. කැලණියේ බුද්ධරක්කිත හමුදුරු බුද්ධක්කිත හමුදුරු හැමෝම දන්නවනේ අම්මෝණිය මොකද්ද කියලා. දැන්නේ පාලම තියෙන්නේ. ඉස්සර පාලමක් තිබුණේ නෑනේ හමුදුරේ. එගොඩ කැලණියයි මෙගොඩ කැලණියයි යාකරේ පාරු වලින් පාරු මෙහෙම එකතු කරලා පාර ගහලා මේ පැත්තේ යනවා මේ පැත්තේ ගෙනවා.
එක සැරයක් දුරුදු පොයට පෙරහැරට පාරු හිමිකරුව කිව්ව අපි පාලම ගහන්නේ නැහැ. සල්ලි ඕන. ආන්දර සල්ලි දෙන්න කැමති නැහැ. මොකද වන්දනකරුවනේ. මේකට දායක වෙන්න ඕනේ ඒගොල්ලෝ. පාරුකාරයෝ ස්ට්‍රයික් කරුවා. ගෙන්නුව පන්සලට. මෙහෙම පොලිමේ හිටගන්න කිව්වා. මම පොඩි ගියා අද්දක පිටිපස්සට තියාගත්තා. අන්න පෞරුෂය අන්න බලය පාවිච්චි කරපු තැනක් මට මේ චාමික කියනකොට මේක ඔලුවට ආවා. මේ පැත්තට ඇවිදින ගියා මුණ දිහා බලාගෙන. ආයිත් ගියා අනිත් පැත්තට මුණ දිහා බලන කිසි කතාවක් නැහැ. තුන්වෙනි සැරේ නතර වුණා. මුණ දිහා බලන්නේ නැතුව මෙච්චරයි කිව්වේ. උඹලා පාරු පාලම ගහනවද නැද්ද? උඹලා පාරු පාලම ගහන්න නැත්නම් මං සතේ ගෝලි වලින් පාලමක් ගහනවා. දෙකෙන් එකක් තෝරගන්න ඉල්ලනවා. පූස් පැටව ටික වගේ ගියා දැව්වා. සතේ ගෝලි වලින් පාලම ගහනවා. සතේ ගෝලි වලින් පාලම ගිහුවා ඒක පෙරව ගමන් පාරු වලට යන්න බෑ. කැලණිවේ හරි ඉස්සරහ පිටි. අගලන තිබ්බා. පාවිච්චි කරපු වචන ප්‍රමාණය කොච්චරද? කොහොමද අන්තිමේදී උන්වහන්සේට වෙච්ච එක එක වෙනම කතන්දරයක්. ඒක අපිට අදාළ නැහැනේ. මෙන්න මේකයි තියෙන්නේ. ඒ පෞරුෂය, ඒ හඬ, ඒ තාන, ඒ ටෝන් එක ඒක දුන්නා. ඉතින් ඒ විදිහට මිනිස්සු මුදුන් විදිහට. තව එකක් තියෙනවා චාමික මතකට ආපු ගමන් කියන්න අවසර. බලංගොඩ දිස්ත්‍රික්කයේ එක වලව්වක බොහොම ප්‍රසිද්ධයි. ඒ වලව්වක ඉන්න තරුණියකට ඒ දිස්ත්‍රික්කයේම වෙන පැත්තක ඉන්න වලව්වක කෙනෙකුට මඟුල් යෝජනාවක් ගේනවා. අර මනමාලිගේ කට්ටිය මනමාලයාගේ වලව්වට එනවා. ඇවිල්ලා ඇවිදලා බලලා කියනවා මේ වලව්ව අපේ වලව තරම් ලොකු නැති නිසා අපි මේ යෝජනාවට කැමති නැහැ. ආයිබං කියලා යනවා. ඒ මනමාලයා වෙන්න හිටපු මහත්තයා ඉන්නවනේ වලව් අප්පෝ අප්පෝ එයා හදනවා ආපහු කාමර වැඩි කරලා. කාමර වැඩි කරනවා. වැඩි කරලා පණිවිඩය අරිනවා. ඉතාමික් බලින් කාමර ටික හදනවා. පණිවිඩය අරිනවා දැන් ඇවිල්ලා බලන්නයි කියලා. ආපහු ඒගොල්ලෝ එනවා. ඇවිල්ලා බලලා අපි දැන් කැමති අපේ දෝනියන්ද ඔබතුමාට සරණ පාවා දෙන්න. දැන් මගේ වලව්ව තරම් ඕගොල්ලන්ගේ වලව්ව ලොකු නැති නිසා මං කැමති නෑ. මෙයා හැදුව අරිටත් වඩා කාමර ගන්න. ද මගේ කොලුකුයි ඔගලකට වඩා ඒ නිසා මං කැමතිනේ අන්න බලේ පෙන්නපු තවත් විදිය. මේ වියතුන් සභාවෙද ඉන්නකොට අර නොදෙනිත් දරුවා නැකේ ඉන්නවා වගේ අපි අහන්න තියෙන ප්‍රශ්න තමතක වෙනවා. ඒ තරමටම මේ වියතුන් සභාවෙද මාවැනි දෝහණෙක් ප්‍රශ්න කරන්නේ මොනවද කියන කාරණාත් මත වෙනවා. දීපා සූරජ් මහතාගෙන් කොහොම වුණත් මා කැමතියි දැන කියාගන්නට. බොහෝ දෙනෙක් කියන කාරණාවක් තමයි අපි මේ සමහරු කියන මේ ස්ත්‍රීත්වයේ කර්ම විපාකයක් විවිධ කාරණා මත කරනවානේ. අපි ඔබතුමාට යොමු වෙලා අපි ඉන්න අනතුරුව කැමති විරාමයට යොමු වෙන්නට. සූර්යාජි මහතා බොහෝ දෙනා කියනවානේ මේ ස්ත්‍රීත්වය නිසා අපිට මේ බලය වර්ධනය කරගන්නට බෑ. සමහරු කියනවා දුප්පත්කම හින්දා වර්ධනය කරගන්නට බෑ. තවත් සමහරු කියනවා අපි වයස මුහුකුරා ගිහිලා නැති නිසා මේ නිසා බෑ. එහෙම නැත්නම් වියපත්භාවය නිසා බලය වර්ධනය කරගන්නට බෑ. මේ කියන වීර්ය බලේ මේ සියලු බල කොහොමද අපි මේ වයසවත් ස්ත්‍රී පුරුෂත්වයවත් දුප්පත්කමවත් මේක බාධාවක් වෙනවද? ඔබතුමා කොහොමද මේ බලය කළමනාකරණය කරගන්නට දෙන උපදේශය කුමක්ද මේ සඳහා? දැන් බලයේ තියෙන ස්වභාවය තමයි එක්කෝ අදින්න පුළුවන් බලය තියෙනවා නම් නැත්තම් තල්ලු කරන්න පුළුවන්. නායකයෙක් වෙනකොට ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ තල්ලු කරන බලය නෙමෙයි අදින බලේ. ඇමරිකාවේ හිටියා මේ අයිසන්හවර් කියලා මේ ජනාධිපති කෙනෙක්. එතුමාගේ මේ නිලධාරීන් ගෙනහල්ලා ඔහුට උණ වුණා මේ පොඩි පාඩමක් උගන්වන්න මේ බලය ගැන. නූල් කෑල්ලක් තියලා එපාර කිව්වලු කොහොමද මේ නූල් කෑල්ල මෙතන ඉඳන් මෙතෙන්ට ගේන්නේ? දැන් බලන්න පිටිපස්සෙන් තල්ලු කරලා පුළුවන්ද? තල්ලු කරාම නූල් කෑල්ල ඇකිලෙනවා. හැබැයි ඇද්දහම නූල් කෑල්ල එනවා. එතකොට මේ බලේ තියෙන ස්වභාවය අපි තේරුම් ගන්න ඕනේ මොකටද ඒක පාවිච්චි කරන්නේ. දැන් ගොඩක් වෙලාවට අසාර්ථක වෙන්නේ තල්ලු කරන්න ගියාම. හැබැයි ඇද්දහම එනවා.
ආධ්‍යාත්මිකටයක් කැමුවෙන් හිතන්න ඕනේ මිනිසුන්ට ආදේශ කළා. එතකොට මෙන්න මෙතෙන්දි තමයි මට හිතෙන්නේ මේ වීරිය කියන වචනය මේ වීරිය බලයක් හැටියට බුදුහාමුදුරුව අපිට දේශනා කරලා තියෙන්නේ ඔකටයක් ගැඹුරෙන් කතා කල්පනා කරලා කටයුතු කරන්න. අර හාමුදුරුව මතක් කරපු විදිහට මේ වීරිය අවශ්‍ය වන්නේම පටිසෝත ගාමිනී ගමනකටමයි. හරි, එතකොට ඕකේ ගෑනු පිරිමි ભેදයක් නැහෙනේ. ඕකේ තියෙන්නේ මනුෂ්‍ය ස්වභාවය විතරයි. එතකොට අපි සාමාන්‍යයෙන් සරිසරිසි මහත්තයා මුලින්ම කිව්වා මේ වීරියේ තියෙන අවස්ථා හතරක්. උපන් කුසල් වැඩි දියුණු කරගන්න, උපන් අකුසල් අඩු කරගන්න, නූපන් කුසල් වැඩි දියුණු කරගන්න. නූපන් කුසල් උපදවා ගන්න, උපන් කුසල් වැඩි දියුණු කරගන්න, නූපන් අකුසල් නැති වෙන්න කරගන්න සහ උපන් අකුසල් යටපත් කරන හතර. හැබැයි ඕකෙම තියෙන ප්‍රධානම දේ තමයි අපි ඕක හිතු ඕක කිව්වට අපි ඔක ඔතනින් එහාට කතා කරන අඩුයි. ඔය ටික කියනවා යෝග දහම් පාසලෙත් අහනවා, ප්‍රශ්නෙත් අහනවා, ප්‍රශ්නෙට උත්තර කිව්වහම අපි හිතනවා මේ දන්නවා කියලා. එතකොට මේ උපං කුසල් වැඩි දියුණු කරගන්නවා කියන්නේ මොකද්ද? කුසලතාවය. එතකොට කුසලතාවයක් කියන එක ඕනේ කුසලතාවයක් ගත්තොත් ඒක අවස්ථා මට නිකන් සරල විදිහට තුනකට තියන්න පුළුවන්. දැන් කතා කරන ඕනෑම කෙනෙකුට සින්දු කියන්න පුළුවන්. හැබැයි අවස්ථා තුනක් මම දකිනවා. පළවෙනි එක තමයි මම කියනවා බාත්รูම් සිංගර්ස්. ඒ කියන්නේ ඉතින් gedara මේ Taman නාන කියනකොට ගේ ඇතුලේ එහාට මෙහාට යනකොට සින්දු කියන්න පුළුවන්. ඉතින් Tamanගේ හිතේ නම් ඒවා ඒ තාලෙට කියනවා කියලා ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. තව දෙවෙනි ටිකක් දියුණු කරගන්නවා පාටිහයකට ගිහාම කියන්න පුළුවන්. දැන් කැරයෝකේ තියෙන ඒවයි කියන්න පුළුවන්. ඊළඟට ප්‍රවීණයෙක් හැටියට දියුණු කරගන්නවා. එතකොට ඔය දියුණු කරගන්න නම් හැමදාම කරන එකත් ඇමට අමරදේවස මතක් වෙනවා. එතුම හැමතිස්සෙම කියන ඇත්ත මේ සතතාභ්‍යාසයනේ. ඔව්. යලි යලිත් නැවත නැවත කිරීම. නිරන්තර අභ්‍යාසය. එතකොට අපි අපිට තුල තියෙන කුසලතා මේ නිවනට උපකාර වෙන කුසලතා එකක් දෙකක් අරගෙන ඒක නිරන්තරව දියුණු කරනවා නම් තමයි ප්‍රයෝජන ඇති වෙන්නේ. දැන් අපිට වෙලා තියෙන්නේ දැන් අපි ඔක්කොම ගොඩක් දන්නවා වචන. හැබැයි ටිකක්වත් උත්සාහ කරන්නේ ඒක ජීවිතයට අරගෙන කරන්න. මේ ප්‍රායෝගික. ඒක හරි වැදගත්. දැන් හිතන්න දැන් මේ වීරියෙන් පස්සේ එන දේ තමයි සත්‍ය කියලා එතෙන්ද කියන්නේ. ඒතොර සතිමත් වීම කියන එක මුළු ජීවිතේ පුරාම තියෙන ඕන එකක් නේ. එතකොට එහෙමනම් ඒක වර්ධනය කරන්න ඕනේ ඉඳගත්තුම විතරක් නෙමෙයි. භාවනා පන්තියට ගියාම විතරක් නෙමෙයි. මේ හැමතිස්සෙම. ඒතර හැමතිස්සෙම කරනකොට කරනකොට තමයි අර විවේකයේ තමන් තුළ ඇවිල්ලා අවබෝධ වෙන්නේ. එවනම් අපි වීරියේ මේ අංශ හතර මම හිතන්නේ අද ඒක කතා කරත් ඇති නේද හඳුරන්නේ. ඒ ටික විතරක්. ඒ කියන්නේ මේක කොහොමද මේ හතරට යොමු කරගන්නේ? තොර බලන්නකෝ උපං අකුසලයේ මොකද්ද කියලා මම දැනගෙන තියෙන්නේ. හරි, අන්නේ මේ මේ හතර එකතරයකට මම දැක්ක පඩිපෙල වගේ අනිත් පැත්තට මේක කරකෙවිල්ල මේ වෘත්තයක් වගේ. මොකද මම දන්නේ නැත්තම් මේක කුසලයේද අකුසලයේද කියලා කොහොමද හඳුරන්නේ මම මේක දිනු කරන්නේ? මම මේ මගේ හිතේ පහළ වුණේ අකුසලයක් කියලා දන්නේ නැත්තම් කොහොමද දැනගන්නේ? දැනගන්න සිහිය තියෙන්න ඕනේ. සිහිය තිබුණොත් තමයි දන්නේ මට මේ වෙලාවේ ආවේ මේ සිත කියලා. කුසල මූලයෙන්ද කුසල මූලයෙන්ද? ඒ දැනගත්තහම මම දැන ගැනීම තුළම මම ඒක වැඩෙන එක නවත්තනවා. ඇයි? සිතුවිලි එන්නේ එකක් පස්සේ එකක් නේ. ඒතර මේ වෙලාවේ තරහ සිත ආවා. ආ මට තරහ ගියයි කියලා දැනුණා. ඒතර තියෙන තරහ සිත නෙමෙයි තරහ ගිය බව දැනගත්ත සිත. ඒතර හැබැයි තරහ තාම බලවත්. දැන් තරහ ආපහු එනවා. ආපහු දැනගන්නවා. අමුතුයෙන් යටපත් කරන්න ඕනේ නැහැ. එතකොට වර්ධනය කරන්නේ සිහිය. සිහිය වර්ධනය කරනකොට මේක හැදෙන එක නතර වෙනවා. ඊළඟට තව තැනකදී දකින්නවා කරන්න යනකොට මේක නුසුදුසුයි කියලා. අන්න මම නොකරනවා. එතකොට සංවර බව එනවා.
එතකොට ආපහු සංවර බව වෙනකොට තමයි ඊළඟ පියවරට යන්න පුළුවන් ගැඹුරට තැම්පත් වෙන්නේ. එතකොට තමයි ඊට වැඩිය ගැඹුරු නුවණක් දකින්නේ. ඒ කියන්නේ මේ හතර අපිට ඕනනම් පියවරෙන් පියවර මෙහෙම දකින්නත් පුළුවන්. නැත්තම් මේකෙන් එකිනෙකට සම්බන්ධ වෙලා තියෙනවා. මේ මේ ගොඩක් දේවල් මේ බුදුදහමේ තියෙන සුවිශේෂත්වය තමයි මේ මෙහෙම කෑලි කෑලි කිව්වට මේ ඔක්කොම මේක ඔක්කොම එකට තියෙන්නේ. එකක් කරනකොට අනිත් එක හැදෙනවා. පොඩක් ගැඹුරෙන් කල්පනා කරන්න ඕනේ. ඒතර ඕකේ මේ ගෑනු පිරිමි ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. මේකට තියෙන එක සෙල්ලමන්නේ මේනේ. මේ හතර මුලින්ම තියෙන වීරයනේ. එතකොට ඒ ටික එන්නෙත් සිහිය තියෙනවනම් සිහිය නැත්තම් ඉතින් වීරයක් වෙන්නේ නැහැ නේද මොකද? හොඳයි. සාමික පොඩි අවශ්‍යතාවයක් දෙන්න මෙතන මේ පෙදීපල් සූර්ය මහත්මයා කියපු කෙරීමේ දැන් අර කුසලතාවයේ විඋප්පත්තිය සහ සතත අභ්‍යාසය ප්‍රතිභාව. ඔව් ප්‍රතිභාව. කියන්නේ වාසනා ගුණයක් කියලා ටිකට කියන දැන් මම පුංචි කාලේදීම මට රඟපාන්න පුළුවන් කියන එක මම අවබෝධ කරගත්තා. ගුරුවරු අපිව උනන්දු කරුවා. අපිව අගේ කරුවා. එතකොට ඒ එන්නත තමයි මේ උපවිඥාණයට ගියේ. ඊට පස්සේ ඒ මාර්ගයේම උඩට එන්න උත්සාහ කරා, වීරිය කරා. දැන් මම මුලින්ම රඟපාපු නාට්‍යයේ දර්ශන 35ක් රඟපාලා මට හම්බුනේ රුපියල් 30යි. මම ස්ට්‍රයික් කරෙත් නෑ, මං ඩිමාන්ඩ් කරන්න අරමෙව ගියෙත් නෑ. මං ඒක බොහොම සතුටින් බාර ගන්නවා. මොකද එතන තියෙන අභ්‍යාසය ලැබෙන අභ්‍යාසය එතන හරි ඉතින් විශාලයි. එතකොට දැන් අපි කතා කරන්නේ බලය ගැන කියනකොට දැන් මේ 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 මේක සාක්ෂාත් කරගන්න නම් අපි නුවණින් විමසීමක් කරන්න ඕන. අන්න සතර සතිපට්ඨානේ එතෙන්ට එනවනේ. සිහියෙන් පිහිටුවා ගැනීම. ඊට පස්සේ නුවණින් ඒක ඇත් කර ගැනීමනේ. අනේ ඒ ඒ ටිකත් අපි ඉස්සරහට සාකච්ඡා කරමු. දැන් මම හිතන්නේ විරමකට යනවා. ඔව්. අපිට බලය ගැන බොහෝ කාරණා තියෙනවා කතා බහ කරන්නට. අපිට මතක් වෙනවා අපි වැටුණත් නැගිටින જાතියක්, වැටි වැටි නැගිටින જાතියක්. බාධා වලටත් බාධා ගෙන දී පෙරට යන જાතියක්. අපිට බලය ගැන බොහෝ කාරණා මතු කරන්නට ඒ හැර අවකාශය සැලසෙවි. අපි කෙටි විරාමයකට ප්‍රධාන පාලක මැදිරියට යොමු වෙලා නැවතත් අපි නැනපහන දහම් සභා මණ්ඩපයට යොමු වෙන්න සූදානම්. එතෙක් අපි මද විරාමයක් ලබා ගන්නවා. නැනපාන සාදර අනුග්‍රහය සීමා සහිත වෝග් ජුවලර්ස් කොල්ලුපිටිය නුගේගොඩ මහනුවර මේගමුව කුරුණෑගල හිතක නැඟෙන ඉසිකෝමන් මුලින් සිඳ දමක මහිම නිකැලැල් සුව පුදන ලද වතක රැඳෙන සුපහන් අම පහස මැද රටට බුදුන් සිහිලස මිස සැපක් කොද එම දහම් පඬුර සීමා සහිත වෝග් ජුවලර්ස් වෙතින් සූත්‍ර පිටකේ අංගුත්තර නිකායේ
චතුක්ක නිපාතේ බලසූත්‍රය අද අපි නැනපහන වැඩසටහනෙන් කතා බහ කරමින් ඉන්නේ. බලය කිව්වහම බලකාමය, බලවේගය, බලය පිළිබඳ බොහෝ කාරණා තිබෙනවා අපිට කතා කරන්නට. බල තණ්හාව මේ ආදි වශයෙන් අපි හඳුන්නේ අපිට මතක් වෙනවා අර මානේන මක්කටි හෝති අදිමානේන කුකුරු හෝති කියලා අපේ බුද්ධ දේශනාවක තියෙන. මාන නිසා වඳුරෝ වෙලා උපදිනවා, අදිමාන නිසා බල්ලන් වෙලා උපදිනවා කියලා. අපි හඳුන්නේ මේ දවස්වල එක්තරා ස්වාමීන් වහන්සේ අපි මේ මිසදුටු දින වැඩසටහනක් හැටියට අපේ රටේම ප්‍රකටයි අපේ නැනපහන වැඩසටහන. ඒ නිසා මෙවැනි මිසදුටු බිඳිමින් අපේ බලය, අපේ අදහස මතු කර ගැනීම වැදගත් නිසා මා බෝවන්සේකින් දැන කියා ගන්නට අවසර පතනවා. අපි හඳුන්නේ එක්තරා කල්ලි වාදයක් විසින් කියන කාරණාවක් තමයි අපේ බුදුදහමේ තියෙන වචන මේ සිංහල අරුත නිරුත ගන්වමින් ඒවට විවිධ අර්ථකථන සපයන. අපේ හැමදෙන්නේ මට මතක් වෙනවා මේ බලේ අලලා සටන් කරන අය තමයි බලලුන්නේලා උපදින්නේ කියලා ඔවුන්ගේ ප්‍රධාන ඉගැන්වීමක සඳහන් වෙනවා. බලේ අලලා සටන් කරන අය තමයි බලලුන්නේ. මේ එතකොට ඒ කට්ටියම කියනවා මිහියෝ වෙන්නේ මිහි යා. මිහි කියන්නේ පොළොව, යා කරන. අනුන්ගේ ඉඩම් අල්ලගන්න අය තමයි මිහියෝ වෙලා උපදින්නේ කියලා අපේ හැමදෙන්නේ. එතකොට ඇත්තටම අපි හඳුන්නේ බලය අලලා සටන් කරන අයද බලලුන් වෙලා උපදින්නේ. මේ මේ මිසදුටු මතත් බිඳෙන්නට අවශ්‍යයි අපි හඳුන්නේ මේ නැනපහන වැඩසටහනින්. ස්වාමීන් වහන්සේ බලය අල්ලලා බලල් වෙනවා නම් මුළු ලෝකෙම බලල්ලුම තමයි ඉන්නේ. ඒ කියන්නේ හැමතැනකම බලය අල්ලන සටනක් නේ තියෙන්නේ. එතකොට පොළොවට ආසා කරමින් පොළොවට යන හැම පොළොවේ ජීවත් වෙන හැම සතෙක්ම එතකොට මීයෙක් කියලාම තමයි උපදින්නේ. මේ වගේ ආසරණ අදහස් ප්‍රකාශ කරන ගිහි පැවිදි දෙපාර්ශ්වයේම බොහෝ පිරිසක් ලංකාවේ තමයි ඉන්නේ. හැබැයි මොකද අපි හඳුන්නේ මේ බුදුහාමුදුරුවෝ ලංකාවේ වැඩ හිටියා කියන්නේ ඒ පිරිසම තමයි. බුදුහාමුදුරුවෝ ඉපදුනේ ලුම්බිනිය නෙවෙයි තෙල්දිනිය කියලා ඒ උන් සඳහන් කරනවා මේ හඳුන්නේ. ඒක තමයි මේ රටේ තියෙන නිදහස. මේ රටේ තියෙන නිදහස එක තමයි ඕනම දෙයක් කියන්න, ඕනම දෙයක් කියලා විකුණන්න, ඕනම දෙයක් කියලා විකුණන වගේම ප්‍රචාරණය කරන්න ඉඩකඩ තියෙන. ඒකට හේතුව තමයි මේවයි වටිනාකම් නොදන්නා නායකව පිරිසක් ඉන්නවා. නායක නම් තියෙනවා අපි හඳුන්නේ හැමෝටම. නායක කම් ඇඟේ නැතිකමද අපි හඳුන්නේ තියෙන නායක නම් ඒකමයි. දැන් මොකද ඒක කියන ඔක ඉස්සර අපේ ડોક્ટર හරිශ්චන්ද්‍ර එතුමා කියනවා මේවා මේ මානසික රෝග නිසා ලිව්වට කමක් නැහැ. කිව්වට කමක් නැහැ. මේ මිනිස්සුන්ට බෙදන්න එපා. මේවා ඒක මානසික තත්ත්ව නිසා වෙන ඒවා. තමන්ගේ අදහස් ඒවා ලිව්වට කමක් නැහැ. කොතනද තනියම කී කිය හිටියත් කමක් නැහැ. මේක ජනතාවට දෙන්න එපා. ඒක මහා අපරාධයක්. ඒක තහනම් කරලා තියෙනවා අපි හැමෝම සමානව. ඒ නිසා මේ දැන් ලෝතර බුදුරජාණන් වහන්සේ කතා කරපු භාෂාව මගධ භාෂාවනේ. එහෙමයි. එතකොට මගදී තියෙන තෙල්දෙනිය නෙවෙයිනේ. එතකොට වැරදිලාවත් මාතේ ඉන්දියාවේ සංස්කෘතික මාත්‍යංශෙම දන්නවනම් මේ මෙහි කියන බණත් එක්ක මුළු අපේ රටේ ඔක්කොම හිරේ දාන්න තරම් දේවල්. ඉතින් එතකොට ඉන්දියාවට අයිති බොහෝ දේ. එතකොට මේ ඉතින් ඒක නම් අසරණයි. මොකද වෙලා තියෙන්නේ මේවා කියනකොට මේ අහන පිරිසකුත් ඉන්නවා. ඉතින් දීපල් මහත්තයා දෙන්නම කිව්වා මේ මේක මේ සර්ගල මේ රවුම යන එක මේ පියවරෙන් පියවරට ඉදිරියට යන බව නොදන්නා පුද්ගල මේ වගේ පැටලිලා රබතුමා වගේ පැටලි පැටලි එතනම කැරකෙනවා. එතනම කැරකෙරක අනාථ වෙනවා. ඉතින් මේ ඇත්තටම මේ මේ බල සූත්‍රයේ තේරුම් ගන්න තරම් මොලයක් තියෙනවා නම් ඒ ඒ මොලේ තුලින්ම බලය වැඩි කරගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඉතින් එව්වනම් අපේ රටේ එක දෙයක් ගැන නෙවෙයිනේ. බුදුදහමත් එහෙමයි, කලාවත් එහෙමයි. අපේ රටේ බොහෝම මේ සියලු දේවල් පිළිබඳ දැනුම් යන්නේ මහා විකෘති දැනුම්. ඒ නිසා ඒවටදී වගකී යුත්තෝ ඒව ගැන අවබෝධයක් ඇත්තෙම නැහැ. ඒවට වග කියන ඒවට වග කියන්න පුළුවන් පිරිසක් නැති නිසා තමයි මේ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මට මේකේ හරි වටිනා කොටසක් මේකේ තියෙනවා. මේ බලසූත්‍රයේ ওই වීර්ය බලය ගත්තාම බෝධිසත්වයන් වහන්සේගේ අර උන්වහන්සේ පළවෙනි විවරණය ලැබපු දවසේ ඉඳලම අන්තිමේදී බුදු බව පතා බුද්ධත්වයට පත් වෙන මොහොතේදී රස බිම්බරක් මාර සේනාව පරාජය කරන මහා ආධ්‍යාත්මික බලයක් ක්ලේශ මාර බලය බිඳින්න උන්වහන්සේගේ දීපල් මතක අර අර අනුසෝතයේදී අනේක පාලනය කරන්න යන එකට බලයක් අවශ්‍ය නැහැ. ඉබේ ඇදිලා යනවා. මේ පටිසෝතයේ තමයි බලයක් ඕන වෙන්නේ. ඉතින් මේ බලය
අපේ මේ රත්තරන් දෙමව්පියෝ මේ රත්තරන් තරුණ දරුවෝ සතිස් මහත්තයාකෝ මේ හිඟමනට පත් වෙන්න හේතුව තමයි තමන් ළඟ තියෙන බලය තමන්ට තෝරා ගැනීමට නොහැකියාව. ඒ තමන් ළඟ තියෙන දේ තමන් ළඟ තියෙන බලය හඳුනා ගන්න බැරි වුණොත් ඒක හඳුනා ගන්න ප්‍රඥාව බලය තියෙනවා. ඒක ප්‍රඥාව කියන එක අධ්‍යාපනය තුලින්ම එන එකක් නෙමෙයිනේ. ඒකට මේ දැනුමයි බලයයි දෙකම ගොඩ නැගෙන නම් මේ ප්‍රඥාව කියන එක භවෙන් භවයට යන එකක්. ඒ භවෙන් භවයට එන ආධ්‍යාත්මික ශක්තිය තුලින් තමයි මේ බල ඇති වෙන්නේ. සහජ දක්ෂතා කියන්නේ සහජ දක්ෂතා කුසලතා කියලා කියන්නේ ඒවා අර ඒවයේ උපරිමයට ඒවයේ අර පළල් තැනට එනකොට තමයි අර ලෝකයා වෙනුවෙන් තමන්ගේ බලය පාවිච්චි කරන්න ඔය මහා බෝධිසත්වයන් වහන්සේලා පෙරමුණ අරගෙන කටයුතු කරලා තියෙනවා. ඒ නිසා මේ නැනපහන අහන අපේ දෙමව්පියන්ට තරුණ දරුවන්ට මතක් කරන්නේ ඔය තමන් තුළ තියෙන ආධ්‍යාත්මික බලය තමන්ට ශක්තියක් කරගන්න අර ප්‍රඥාවට මුල් තැන දෙන්න ඕන. ඒක ප්‍රඥාවෙන් ආය අලුත් වීරයක් ඇති වෙනවා. අර ඔබතුමා කිව්වා මේ රෞම යන එක. ඒක ප්‍රඥාවට එනවා. ප්‍රඥාව එනකොට ඒ දැනුමෙන් තවත් අලුත් වීරයක් ඇති වෙනවා. මට්ටම එනවා. තවත් පියවරකට යනවා. ඊළඟට එතනින් ආය ඊට වඩා දියුණු සතියක් ඇදෙනවා. සමාධියක් ඇදෙනවා. ඔහොමම වටේ වටේ පියවරෙන් පියවර ඉහළට යන අවබෝධයක් එන්නේ. එතකොට ආර්ථික වශයෙන් තමන්ට ලොකු බලයක් හදන්නත් පුළුවන්. ආධ්‍යාත්මික බලයක් හදන්නත් පුළුවන්. එහෙම දියුණු ආධ්‍යාත්මික බලය දියුණු කරගත්ත උත්තමයෝ පරාර්ථකාමී වුණා. කායික බලය දියුණු කරගත්ත අය ආත්මාර්ථකාමී වෙලා තියෙනවා. ඉතින් ඒ ආත්මාර්ථයත් ඕන. ඒ ආත්මාර්ථය තුළින් තමයි පරාර්ථය කියන බලය ගොඩනැගෙන්නේ. ඉතින් ඒ නිසා මේක මා හිතන්නේ නැනපහණෙන් විතරයි කතා කරන්න තියෙන්නේ. අපි එකිනෙකා මේ ගැන හිතන්න ගත්තොත් මේ අපි ළඟ තියෙන බලය අපිට හිතන්න පුළුවන් නිසා බලය පිළිබඳ අවබෝධයක් ගන්න පුළුවන් නිසා ඔබටත් බලයක් තියෙන බව ඔබ හිතන්න. මේ බලය වැඩි දියුණු කරන්න මේ බල සූත්‍රය නම් මම හිතන්නේ ඔබට ප්‍රයෝජන දෙයක්. හොඳයි. බල සූත්‍රය ගැන කතා කරනකොට අපි සයිද්දන්ද මහතයා බලය ගැන අපිට අපි මේ සරසවියට යන්නටත් කලින් ඉඳන්ම බලය මතු කර දෙන්න අපිට නිරන්තරයෙන් උත්සාහ කරා. මට මතක් වෙනවා අපේ ගංගොඩවිල සෝමහාමුදුරුවන්ගේ පළවෙනි සාකච්ඡා ග්‍රන්ථය මාගේ දේශයේ අවදි කරන හඬ කියන ග්‍රන්ථයේ නම යෙදීමම හැමදෙනාම විරුද්ධ වුණා. සෝමහාමුදුරුව ඇතුළු හැමදෙනාම කිව්වා මේ මං වගේ කෙනෙකුට මාගේ දේශයේ අවදි කරන හඬ කියන නමක් හරියන්නේ ඒක ගැලපෙන්නේ මඩී හාමුදුරුවන්ගේ පොතකට ඒ වගේ ඒ නමකට කියලා. නමුත් මේ සභාවේ ඉන්න සඳ මහත්තයා සාක්ෂි දරා එතුමා තමයි මේ සෝමහාමුදුරුවන්ගේ මාගේ දේශයේ අවදි කරන හඬ පළවෙනි දෙවෙනි තුන්වෙනි මේ මුද්‍රණ ඉලදක්ක හැම උත්සවයකදීම නිවේදන කටයුතු කරේ පිළිගැනීමේ දෙසුම් පැවැත්වේ අපේ සරිසන්ද සූරින්නින්දා. එහිදී අපේ සෝමහාමුදුරුවන්ටත් අරේම කියා සිටි අපේ සජි මහත්තයා මේ ඔබ වහන්සේ තමයි අපේ රටේ කවදාහරි මාගේ දේශයේ අවදි කරන හඬ වෙන්නේ. මේක යථාර්ථයක් වුණ අවසානයේදී අපේ සෝමහාමුදුරුව අපවත් වුණාට පස්සේ රට පුරා ලිල දුන්න අහසට නැගුණු හැම බැනරයකම තුනේ මාගේ දේශයේ අවදි කරන හඬ නිහඬුණා කියලා දේශයේ හඬ නිහඬුණා කියලා. නමුත් සෝමහාමුදුරුවන්ගේ තියෙන නිහතමානීකමට වෙන්නට ඇති එදා උන්වහන්සේ කැමති වුණේ මාගේ දේශයේ අවදි කරන හඬ කියන නමවත් යෙදෙනවට. ඒ පොතම තමයි වසරක් තුල වැඩිම අලෙවියක් අපේ රටේ වාර්තා වුණේ. මම හිතන්නේ ඒ වසරේ මුද්‍රණ 6ක් අලෙවි වෙලා අවසන් වුණ අපේ හාමුදුරනේ මාගේ දේශයේ අවදි කරන හඬ සෝමහාමුදුරුවන්ගේ පොත. මේ පොතට වටිනාම මේ ප්‍රස්තාවනාවක් හැපෙව්වේ අපේ සයිස්සන්ද ඉදිරිසිංහ සූරි පසුවදන. මේ 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 වගේ පසුවදනක් ඇත්තටම බොහෝ පොත්වලදී මටවත් කියවන්නට ලැබිලා නැහැ. මේ තියෙන මේකට අපි කොහොමද කියන්නේ මේකේ තියෙන අර ස්පීඩ් එක කියන්නේ මේකේ තියෙන ගැඹුරු බලය අපි හඳුන්නේ ඒ තරමටම මේ මේකෙන් වචනයක් අකුරක්වත් අහක දාන්නට නොහැකි තරම් රයිසන්ද සූරීන් මේ ලිපිය එතුමා ගොනු කළ දින එතුමා මේ අදත් මාත් එක්ක හොඳටම මේ ලිපිය එතුමා අතින් ලියුණා කියන කාරණාව මට මේක කියවන්න අවසර දෙන්න අපි හඳුන්නේ අතිපූජ්‍ය ගණේගම සර්ණංකර නායක හමුදුරන්ගේ අදහසක් සරිසන්ද මහත්තයා මෙහිදී උපුටා දක්වලා තිනවා. සත්‍යය වටහා ගැනීමට කිසිවෙකුට නොහැකි නම් එතන ඇත්තේ අනුවණකමකි. හඳුනාගත් සත්‍යය අනුව යමේ කටයුතු නොකරන්නේ නම් එතන ඇත්තේ ද්‍රෝහීකමකි. මිනිසුන් කටයුතු කළ යුත්තේ සත්‍යගරුකව ජනතාවට සේවය කිරීමට මිස සිය සුඛ විහරණ සඳහා පමණක් නොවේ. නැපෝලියන්ගේ යුද ඇඳුමට වඩා මහත්මා ගාන්ධිගේ අඩ නිදුවත් ඇඳුම හොඳය. ස්ටාලින්ගේ කෙටි රැවුලට වඩා තාගෝර්ගේ දිග රැවුල හොඳය.
එමෙන්ම දේශපාලනයන්ගේ බලපෑමට දෙසෙන පක්ෂග්‍රාහී වැඩිබණවලට වඩා අතිපූජ්‍ය ගංගොඩවිල සෝම හිමියන් දෙසෙන සත්‍ය මුසු වූ බුදුබණ බිඳක් වෝද අපට වටී කියලා තමයි සවිස්තර මහතා මේකේ පසුවදන අවසන් කරලා තියෙන්නේ. ඔබතුමාට මතක්කේ? ඔව් මතක් කරනවා. ඔව් අපිට අපි දැන් බලය කියද්දී අපි මේ අපි සුද්ධංග ඉගෙනගෙන තියෙන පවර් කියන දේනේ. මේ ඇත්තටම මේ අපිට මේ පවර් කියන එක පවක්ම වෙලාද සවිස් මහත්මයා මොකද්ද? මේ කියන්නේ තාගෙන ඉන්නේ. දැන් මම කියන්න හදනකොට තමයි ශාම්මික කිව්වේ දැන් බලය කියන එකට ඉංග්‍රීසියෙන් තියෙන වචනේ පවර් POWER පවර්. දැන් ඒ පව කියනකොට සිංහල වචනේ පෑන්න වයන්න පව අපේ මතකට එනවා. එහෙමයි. දැන් අතන තියෙන්නේ බලේ වුණාට මෙතන තියෙන්නේ දුකනේ. එහෙමයි. එතකොට අර පවර් එක ඉංග්‍රීසි පවර් එක වැඩි වැරදි විදිහට පාවිච්චි කරනකොට බහුතර ජනතාවකට සිද්ධ වෙන්නේ අර සිංහල පව. දුකට පත් වෙනවා. දැන් ලංකාවේ වේගෙන යන්නේ ඒකයි. මම මීට කලිනුත් කියප එකක් තියෙනවා. ඔය බල අරගලේ නිසා තමයි මේ අහිංසක ජනතාව මේ මේ අර සැන්ඩ්විච් වෙනවා කියලා කියන්නේ අපි උඩින් එකයි යටින් එකයි කියලා මේකක් වෙනවා වෙන්නේ. ඒ මොකද දැන් මම තමයි බලවත්. මං කියන දේ තමයි හරි. අරයා කියනෝ නෑ මං කියන දේ හරි. මීට කලින් මම කිව්වා මෙහෙ අර ඉර හපනා හුළඟ හපනා. දැන් ඉර කියනවා මං හපනා කියලා. හුළඟ කියනවා මං හපනා කියලා. දැන් මේ හපංගම පෙන්වන්නේ කොහොමද? වැව් බැම්ම දිගේ කණ්ඩේ දිගේ බබරම් මාම යනවා. අපරම් මම යන්නේ යරට අඹුඩියක් ගහලා රෙද්දක් ඇඳලා ට්විට් කෝට් එක ඇඳලා ට්විට් බැලියෙම ඇඳලා ෂර්ට් එක ඇඳලා ඔක්කොම අංග සම්පූර්ණව අපරම් මම ගමනක් කරනවා තලප්පාවකුත් බැඳගෙන පම්මල්ලකුත් අරගෙන. එතකොට ඉර කියනවා ඔන්න බලන්න මගේ පවර් එක මම පෙන්නනවා බලය. එතකොට හයියෙන් හිර මේ බැරි විදිහට බොහොම උෂ්ණාධික ඉරක්නේ එන්නේ රශ්නේ. අබ්‍රහ්මාම මොකද කරන්නේ? අර සූට් එක ඔක්කොම ගාලා අබ්‍රහ්මාම යන්නේ අඹුඩෙන්නේ. ඒ අහනවා කොහොමද උල්ලංගේ කොහොමද මගේ හපංකම? දැන් අර සෞම්‍ය වෙනවා අබ්‍රහ්මාම නැවත සූට් එක ඇඳ ගන්නවා. ආපාවේ යනකොට දැන් හුළඟ කියනවා දැන් මගේ චාන්ස් එකනේ දැන් මම පෙන්නන. එයා හයියෙන් හමනවා. හුළඟ හමනවා හයියෙන්. අර ඇඳුම් තියාගෙන ඉන්න බෑනේ ආපහු ගලවනවා අබ්‍රහ්මාම යන්නේ අඹුඩේ. ඉර කියනවා මං හපනවා. දැන් මේ ලංකාවේ ලොකුම දේශපාලන පක්ෂ දෙයක් කරන්නේ ඔය කෙහෙල්මලනේ. ඕකමනේ කරන්නේ. ඒකම කරන්නේ මම තමයි, අපි තමයි ලොකු. අපි කියන දේ තමයි හරි. නම්්‍යතාවයක් කියන දෙයක් ගෑවිලාවක් නැහැ. ඒගොල්ලෝ සැන්ඩ්විච් කරනවා. අපි සැන්ඩ්විච් කරනවා. අපි ඒකනේ හැම තිස්සෙම ওই කාටුන් චිත්‍රවල ওই කාටුන් ශිල්පී මොන තරම් සේවයක්ද කරන්නේ. හැම තිස්සෙම අර ඉරිච්ච සරම පංමල්ලක් අරගෙන අර කෙට්ටු මිනිසයා අර බදු බරට යට වෙනවා, බඩු බිලට යට වෙනවනේ තියෙන්නේ. ඒ මේවා කියවලත් මේ මිනිස්සු අර අර කවිය හොඳ එයාට තමයි ඇස් ගෙඩිවලට එන ගාලද සියලුන්නේ නෙමෙයි දේශපාලනඥයනි කියලා ඒ කවි පදේ වෙනස් කරන ඉන්න ඔක්කොම සියලුන්ට ඇඟිලි දික් කරන්න ඕනේ නැහැ. හොඳ සිංහලේ ඕතරක් ඉන්නවා. අරක තමයි මේක ප්‍රශ්නේ. මේක යටට ඉඳන් අධික තණ්හාව තමයි තියෙන්නේ. දැන් ඕක තිබුණොත් මීට කලින් අපේ හවුඳර නැහැ. කොහමද උනේ? වැබයි දාගබයි සංකල්පෙට ඕක තිබුණේ නැහැ. බලය ගන්න ගම්බුනේ නැහැ. දැන් රජගොල්ලෝ ඉන්නවා. දැන් අපේ බෞද්ධ සාහිත්‍යයේ එනකොට අමත්තකවන වෙන චරිතයක්නේ කොසල් රජුනු. කොසල් රජුරුත් එක්කනේ හුඟක් දැන් අර සීන 17 ගණන් අතරින් මේ ළඟදී අපේ මේ සුගතාරාමයේ කියලා ගල්බරලේ තියෙන පන්සලක් බොහොම හොඳ සිල්වත් හාමුදුරු කෙනෙක් ඉන්නවා මේ පූජ්‍ය කිරින්දි රේවත කියලා. ඒ හාමුදුරු ලියලා තිබුණා මේ කෝසල බිම්බ වර්ණාව කියලා එකක්. මම පඬිත් හාමුදුරුගලෝ ගණනාවකින් ඇහුවා මට මේ ගැන විස්තරයක් කියන්න. කවුරුත් දන්නේ නැහැ. මොකද ඒ හාමුදුරු මේක ලියලා තියෙන්නේ පුස්කල කොටක් බලාගෙන ලියලා තියෙන්නේ. ඒක හාමුදුරු සම්පාදනය කරපු එකක්. ඒ කොසල් රජුරෝ බුදු හාමුදුරුවෝ මේ අවසර දෙනවා පිළිම හදන්න. ඒකයි ඒ කතාවේ තියෙන්නේ. ඉතින් ඊට පස්සේ පත්තරයක මම දැක්කා මේ ධම්මපදත්ත කතාවල එන එකක් ඇසුරෙන් මහත්තෙක් ලියලා තිබුණා. ඒත් කොසල් රජුරුවෙන් ගැනමයි. මේ අපේ මේ මාතෘකාවට හරි ඒකයි මම මේ කියන්නේ. එක දවසක් උපාසකයෙක් චත්තපාණී කියන උපාසකයා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරමින් ඉන්නවා. ඒ මොහොතේදී කොසල් රජුරෝ එනවා රජ මාලිගාවට. රජ මාලිගාවට එන්නේ බුද්ධ මේ උපස්ථානයක් පිළිබඳ කටයුත්තකට එන්නේ. දැන් අර ඉඳගෙන ඉන්න උපාසකයා කල්පනා කරනවා රජුරෝ එනකොට මම නැකිටිනවද ඉඳගෙනම ඉන්නවද කියලා. ඒතකොට මම නැකිට්ටොත් මං ඉන්නේ අග්‍ර රාජයන් වහන්සේත් එක්කයි බුදුහාමුදුරුත් එක්ක ඉන්නේ. ඒතකොට කොසල් රජුරෝ කියන්නේ ප්‍රාදේශීය රජෙක්. මේ පාදේශයේ රජුරු එනකොට මන් නැකිට්ටොත් බුදුහාමුදුරන් ගෞරවයක් සිද්ධ වෙනවා. ඒ නිසා මන් නැකිටින්න ආකයි. හැබැයි මං ඉඳගෙන හිටියොත් කොසල් රජුරන් තරහ යනවා, කිපෙනවා.
ඒක මට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ඕන දෙයක් වෙච්චාද මම බුදු හාමුදුරන ගෞරව කරන්නේ නැහැ, මම නැගිටින්නේ නැහැ. මෙයා ඉඳගෙන ඉන්නවා. අද රජුරු එනවා, රජුරන්ගේ මූණ වෙනස් වෙච්ච විදිහ බුදු හාමුදුරු දකින්නවා. එතකොට කියනවා මේ උපාසක තන අනාගාමී වෙච්ච කෙනෙක් ත්‍රිපිටකධාරී කෙනෙක් මේ ඉන්නේ කියලා. අන්න එතකොට අරයාගේ මූණ සෞම්‍ය වෙනවා. ඒක බලවත් පුද්ගලයා, සිල්වත් පුද්ගලයා ගැන දැනගන්නකොට අරක මෙලෙව. අපේ ඇයට නම් ඔහොම වෙන්නේ නැහෙනි. අපේ ඇයට වෙන්නේ නැහැ. නැති අමතුරුට නම් කොහොමත් වෙන්නේ නැහැ. මේක සෞම්‍ය වෙනවා මෙයාගේ මූණ. ඊට පස්සේ හොඳයි ඒක වෙලා වැදලා මේ යනවා. වැදලා වැදලා යනවා. ඊට පස්සේ රජුරු කියන උපාසකට මේ පහෝදා රාජාංගනේ මෙයා කුඩියක් ඉහිලගෙන පාවන් දාගෙන ඇවිදගෙන යනවා. සඳුළු තලේ ඉන්න කොසල් රජුරු කතා කරනවා. කුඩේ අකුල්ල පාවන් අරගෙන තමයි රජමාලිගාවට යන්නේ. එතකොට කොසල් රජුරු අහනවා, අදද මම රජුරුව කියලා දන්නේ නැහැ, මං හැමදාම දරගෙන හිටියා. එහෙම නැගද බුදුහාමුදුරුවෝ ළඟදී නැකිට ඇත්තේ මොකද? නැහැ මං හිටියේ අග්‍රරාජන් වහන්සේ කෙනෙක් ළඟ. මට අගෞරව කරන්න බෑ ඔබතුමාට නැගට. අන්න එයා ගැන පැහැදිලා අන්තපුර අයට ධර්මය දේශනා කරන ඒක මට කරන්න බෑ කියලා. අන්න අර උපාසකයාගේ බලය පාවිච්චි කරනවා. අරයා බලය පාවිච්චි කරන ක්‍රමේ මේ. ඊට පස්සේ නම් කියනවා බුදුහාමුදුරට ආරාධනා කරන. බුදුහාමුදුර කියන බුදුවරු වඩින්නේ නැහැ ඒ වගේ තැන්වලට කියලා. ආනන්ද හාමුදුරුවන්ට වැඩේ පවරනවා. ඒක කරනවා. ඒ විදිහටයි ඒක යන්නේ. එතකොට දැන් කොසල් රජුරන්ට බලය තිබුණට එයා අයුතු විදිහට පාවිච්චි කළේ නැහැ. අරමන අර උපාසකයා ළඟ තිබිච්ච දැනුමේ බලයයි සීලයේ ගුණයයි දෙකෙන් රජුරන්ව පාස් කරා. එතකොට අවශ්‍ය කරන්නේ දැන් කී දෙනෙක් ලොකු තනතුරු ධර්ම මිනිස්සු හිරේ ඉන්නවද? කී දෙනෙක් රිමාන්ඩේ ඉන්නවද? ඔය ඔක්කොම උපාධි දාවිදින හොඳ ඉගෙන ගත්ත මහා ලොකු තානන්තර ධර්මයි. ඇයි මේ? දැනුම තිබුණා සීලේ නැහැ. බලය වැරදි විදිහට පාවිච්චි කළා දුකට පත් වුණා. යට මොකද්ද? මොනද ඒ කතා කරලා තණ්හාව කියන වචන තමයි තියෙන්නේ. හොඳයි සයිස් මහත්තයා මේ අවසන් කරපු වචනේදී මට මතක් වෙනවා දැන් එතුමා කිව්වා උපාධිධාරියොත් උගතුන් පවා මේ මේ බන්ධනාගාරවල සිරමැදිරිවල අද දවසේදී ගත කරනවා කියලා. මට මෙහිදී මතක් වෙනවා මේ අපේ සූර්යචි මහත්මතුනි මේ හැම උගතෙක්ම බුද්ධිමතෙක් වෙනවාද? අපිට මේ හැම උගතෙක්ම උගන්නපු දේ ගත් කෙනාද උගතා වෙන්නේ? උගතයි බුද්ධිමතයි අතර වෙනස සමහරුන්ට අවබෝධ කරගන්නට අවකාශයක් නැහැ. උගතා සහ බුද්ධිමතා කියන්නේ දෙදෙනෙක්ද? මේ ප්‍රඥා බලය ඇති කරගන්නට පුළුවන් බුද්ධිමතාටද එහෙම නැත්නම් උගතාටද? මේ උගත් මේ නූගත් කතන්දරෙත් එක්ක මේ බලය කියන කාරණාවේදී කොහොමද මේ අතර වෙනස අපි හඳුනාගන්නේ? අද අපි කියන්නේ නම් මේ සාත්‍රයේ විතරක් දැනගෙන මදි සූත්‍රයේ දැනගන්න ඕනේ මේ සමාජ ජීවත් වෙන්න කියන කාරණේදී. අපිට කොහොමද ඔබතුමා ඒ සඳහා පිළිතුරක් ලබා දෙන්නේ? මම හිතන්නේ ඒ ඔබතුමාගේ ප්‍රශ්නේ මේකට උත්තරේ තිබුණා. නමුත් මම ඒ එතන ඊට වැඩිය පොඩි එහා පැත්තකින් එන්න අවසරයි මට. දැන් අපි කතා කර කර හිටියේ මේ බල සූත්‍රයේ තියෙන කාරණා හතර ගැනනේ. දැන් අපි වීරය ගැන දල වශයෙන් කතා කරා. දැන් මේ දෙවැනි කාරණේ හැටියට අපි ගන්න සිහිය ඔබතුමාගේ ප්‍රශ්නටත් වැදගත්. අද අපේ වාසනාවකට ලෝකේ මේ සතිමත් බව මේ සිහිය කියන එකේ තියෙන බලය පුදුමාකාර විදිහට තෝරාගෙන තියෙනවා. හැබැයි ඉතින් මේ යන විදිහට ගිහාම අපිට ඕක සුද්ධංගෙන් තමයි ඊළඟට ඉගෙන ගන්න වෙන්නේ හැමතුරුනේ. මේ පහුගිය අවුරුදු 10 15 ඇතුළත විශේෂයෙන්ම 2000න් පස්සේ මේ බටහිර ලෝකයේ විද්වතුන් මේ ලංකාව වගේ රටවල් වලට ඇවිල්ලා මේ සිහිය වැඩිීමේ අභ්‍යාස කරලා තියෙනවා. මේ සතිපට්ඨාන භාවනා ක්‍රම පොඩ්ඩක් ඉගෙනගෙන ඒගොල්ලන්ට තේරුණා මේකේ තියෙන බලය. එතකොට බටහිර වෛද්‍ය විද්‍යාවේ අය හිතන්නේ තාමත් මේ හිත කියන්නේ මොලේ ක්‍රියාකාරීත්වය කියලා. ඒතර මේගොල්ලෝ ඒ රටට ගිහින් ඇමරිකාවට ගිහින් විශේෂයෙන්ම ජෝන් කබාට් සිං කියලා මේ මහාචාර්යවරයෙක්
මෙයාට තේරුණා මේ සතිමත් බවෙන් මේ මහා ලොකු මේ දිට්ඨ ධම්ම මේ වෙලාවේ සැපක් ලැබෙනවා. මිනිස්සුන්ගේ මේ ආතතිය ගැත්‍ය අඩු කරගන්න පුළුවන්. ඊළඟට වේදනාව සමනය කරගන්න මේ අසනීපවල තත්ත්වය. පස්සේ මෙයා මේ ගැන සෑහෙන පරීක්ෂණ කරා. කරලා මේ සිහිය වැඩිමෙන් කොහොමද වේදනාව කළමනාකරණය කරගන්නේ? මේ සමහර වේදනාවක් තියෙනවනේ හැමදෙරුනේ හොඳ කරගන්න බැරි ඒවා. ඒක කොහොමද ඒවත් එක්ක ජීවත් වෙන්නේ? ඊළඟට මේ ආතතිය කොහොමද කළමනාකරණය කරගන්නේ? ඔය අතරවාරේ දලයි ලාමාතුමා රිචඩ් ඩේවිඩ්සන් කියලා මහාචාර්යවරයෙකුට අභියෝග කරා, මේ තමුසෙලත් ඇහිල්ල පොඩ්ඩක් බලනවා මේකෙදී මොකද්ද වෙන්නේ කියලා. ඒතර මේනකොට ලෝකේ තාක්ෂණයේ දියුණු වෙලා මේ ෆන්ක්ෂනල් MRI කියලා ක්‍රමයක් තියෙනවා. මේ මොනවා හරි කරන ගමන් මුලේ වැඩ කරන්නේ මොකද්ද කියලා බලන්න. මෙන්න මේ පරීක්ෂණ කරන්න ගියාම මේගොල්ලන්ට තේරුණා මේ සතිමත් බව වර්ධනය කිරීම නිසා මනුස්සයාට වෙන සිත පාඩම් කරන්න පුළුවන් වෙනවා, හොඳ සබඳතා ඇති වෙනවා. මේ වගේ මේ ලෞකික ජීවිතයේ සාර්ථකත්වයට විශාල වශයෙන් බලපානවා. දැන් මේක ප්‍රතිඵලය මොකද්ද? අධ්‍යාපනයේ ප්‍රථම කතා කරන්නේ මම ඒක මෙතෙන්ට එන්න ආවේ. අධ්‍යාපන ආයතනවල මේ සතිමත් බව පුරුදු කිරීම විශාල වශයෙන් බටහිර රටවල දැන් කරනවා. හැබැයි ඒගොල්ලෝ හැමෝම මේකට මේක මේ බුදුහාමුදුරුවන්ගෙන් බෞද්ධ දර්ශනයෙන් ආවයි කියලා කියන්නේ නැහැ. සමහර අය කියනවා. සමහර අය ඇත්තටම දන්නේත් නැහැ දැන් මේක මේ බුදුදහමෙන් ආපු දෙයක්ද කියලා. ඉතින් මේ බොහොම මම ගොඩක් වෙලාවට කියන්නේ මේක හරියට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ බැකෝ යන්ත්‍රයක් එහෙල් වඳුරක් ගලවන්නවා වගේ. මේ මෙච්චර විශාල දෙයක්. නමුත් මේ නිසා අද ලෝකේ පුරා අපේ රටේ නම් තාම නැහැ පාසල්වල මේක දැන් අනිවාර්ය අංගයක්. දෙවනුව වෛද්‍ය අංශේ, කියන්නේ මේ රෝග අංශේ පාවිච්චි කරනවා. එංගලන්තයේ පාර්ලිමන්ට් එකේ දැන් මේ බයිපාටිසන් කැන්සර් මේ විපක්ෂ විපක්ෂය එකහු කරලා තීරණයක් කරන් තියෙනවා සතිමත් ජාතියක් කියලා, මයින්ඩ්ෆුල් නේෂන් එකක් හදන්න ඕන කියලා. අධ්‍යාපන, සෞඛ්‍ය සහ ආරක්ෂා කියන අංශ හැම එකකම මේ සතිමත් බව වර්ධනය කරන්න ඕන කියලා දැන් ව්‍යාපෘතියක් යනවා. දෙකොල්ලම එක ලේකට විරුද්ධයක් නෑ. මේ ඉන්ටර්නෙට් එකේ බලන්න පුළුවන්. එංගලන්තේ තියෙනවා මේ නැෂනල් ප්‍රෝග්‍රෑම් එක මේකින් ඉන්ටර්නේෂන් කියලා. එතකොට මේක දැන් මේ පහුගිය දවස්වල තිබුණානේ මේ ලෝක ආර්ථික සමුළුව. ලෝක ආර්ථික සමුතුවේ වෙනම සාකච්ඡාවක් තිබුණා මේ සතිමත් බවෙන් ලැබෙන ප්‍රයෝජන විග්‍රහ කරන්න, සමීක්ෂණ කරන්න, පරීක්ෂණ කරන්න මුදල් වෙන් කිරීම පිළිබඳව. මේ සතිමත් බවේ තියෙන බලය මොකද? ඔවුන් තේරුම් අරන් තියෙනවා මේක මෙච්චර ප්‍රමාණයක වෙනසක් මිනිස්සයාට වෙනවා කියලා. එතකොට මේ සතිමත් බව පමණක් වර්ධනය කරත් හරි. එතකොට දැන් අපිට මේකේ සියල්ලම තියෙනවානේ. දැන් ඒගොල්ලන්ට අහුනේ මේ පොඩි කෑල්ල විතරයි. අපිට මේකේ මුළු එකම තියෙනවානේ. හරි. එතකොට සතිමත් බවයි සීලයයි මේ දෙක එකහුණාමනේ තැම්පත් බව එන්නේ. දැන් ඒගොල්ලෝ තාම මේ පොඩි කෑල්ලක්නේ හැමදෙරේනේ අල්ලගෙන තියෙන්නේ. මම මේ කියන්නේ ඒකයි. එක ගුරුවරියක් කරපු පරීක්ෂණයක් විතරක් මම කියන්නම්. ඒතර ඔබට තේරෙයි කොහොමද මේ දෙක සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. මොන තරම් බලවත්ද කියලා. ඒ ගුරුවරියට හම්බ වෙලා තියෙන පාසලේ පන්තිවල හැම පොඩි ළමයෙක්ම හැමදෙරේනේ ඉස්කෝලේට එන්නේ ඉස්සෙල්ලා අවුරුදු 4ට ඉස්සෙල්ලා අඩුම ගානේ එක මිනි මෙරුමක් දැකලා තියෙනවා. ටීවී එකේ නෙමෙයි. හැබැයි මරණව දැකලා තියෙනවා. එතකොට හිතා ගන්න පුළුවන් නේද මොන තරම් මානසිකව කැළඹිච්ච දඩබ්බර ළමයිද මේ ඉන්නේ කියලා. මේ ගුරුවරිය මොකද කරන්නේ? හැම ළමයාටම දීලා තියෙනවා ටෙඩි බෑ කෙනෙක් අර මේ පුළුම් පුරවපු වලස් පැටිය. ඊට පස්සේ පන්තියට ආපු ගමන් හැමෝම ළමයින්ට නිදා ගන්න කියනවා බිම. පොඩි ළමයිනේ මුන් බිම නිදා ගන්නවා. නිදාගෙන බ
කිව්වේ නෑ ආනාපාන සතිය කියලා. හැබැයි වැඩේ එකයි. දැන් අපිට ලේබල් තියෙනවා වැඩේ නෑ. හරි? ඒගොල්ලන්ට බුදුහාමුදුරුවෝ කොහොමවත් ලේබල් ගැහිම ගැන ඒකනේ මේ බෞද්ධ මේ බුද්ධාගමට මේ මා කිව්වා කියලා පිළිගන්නේ. ඒ මොකුත් නෑ. අනිත් එක බුදුහාමුදුරුවන්ට මාකට් ෂෙයා පිළිබඳ ප්‍රශ්නයක් නෑනේ. බුදුහාමුදුරුවෝ කොහොමවත් කියලා නැන්නේ මට තමයි ඕනේ ලෝකෙ වැඩිම පිරිසක් අදහන ආගම හදාගන්න කියලා. මේක කියනවද නැද්ද කියලාත් උන්වහන්සේ කල්පනා කරානේ. එතකොට මේ සතිමත් භවෙන් මේ ප්‍රයෝජන ටික අපි ලබා ගත්තොත් හරි හාමුදුරනේ මේ ටික අපේ දහම් පාසල් වල කරොත් මේ මහ ලොකු දෙයක් නෙමෙයි. මේ දැන් මේක මේ වෙන්නේ මේක අපි උගන්නන්නෙම මහා බරපතල දෙයක් කරලානේ. මේකේ බරපතල දෙයක් නෙමෙයි තියෙන්නේ. මේක බොහොම සරල දෙයක් තියෙන්නේ. අර පොඩි ළමයින්ට උගන්වනවනේ. හරි? මොකද්ද වෙන්නේ? එතකොට ඒගොල්ලෝ දැන් හොඳටම හොයාගෙන තියෙනවා මොලේ වෛද්‍ය ක්‍රමවණුව විද්‍යාත්මකව සනාථ කරන්න පුළුවන් වෙනස්කම් සිද්ධ වෙනවා මේ සතිමත් බව වර්ධනය කිරීමෙන්. එතකොට මේ මොලේ තියෙන එක දෙයක් තමයි මේ නිරන්තරව තියෙන මේ කචබචේ ඇතුලේ නේ හැමතිස්සෙම මේක මේ නිවේදකයා වගේ හොගාලා දැන් මේ කතා කරනකොට දැන් මම මේ කියනකොට දැන් ඔයාට කල්පනා වෙනවා මම කියන එක අහන් ඉන්න ගමන් දැන් ඊළඟට මේකට මොකක්ද අහන්න ඕනේ ප්‍රශ්නේ. දැන් මං කියන එක ඔයාට ඇහෙන්නේ නැහැ. මේ ඇතුලේ හොගාලා වැඩ. ඉන්නේ එක නතර කරගත්තාම තමයි මං කියන එක ඇහෙන්නේ. ඒකට හිතන්න මේ උත්සාහය ඉස්සරහට යනකොට මොනතරම් වෙනසක් වෙයිද අධ්‍යාපනයේ. දැන් මේ කොහෙද මේව කරන්නේ? අපේ රටේ නෙමෙයි. මේ ගිය අවුරුද්දේ මම ඔස්ට්‍රේලියාවට ගිය වෙලාවේ ඔස්ට්‍රේලියාවේ මේ මොනෑෂ් යුනිවර්සිටි එකෙන් කිව්වා මේ දීපල් ඔයා ආපු වෙලාවේ පොඩ්ඩක් මේ කතා කරන්නකෝ මයින්ඩ්ෆුල්නස් ගැන කියලා. ඉතින් ඒ මේ එයා මේ ලංකාවෙන් ශිෂ්‍යෝ රෙක්‍රූට් කරන එක නේද? ඉතින් එයා මේ නිවාඩු කාලේ ඉන්න මේක ඔක්කොම හා කියලා. මං යන්න කිට්ටුව කියනවා දීපල් මම දැනුයි දන්නේ අපේ විශ්වවිද්‍යාලේ වෙනම දෙපාර්තමේන්තුවක් තියෙනවා සතිමත් බව ගන්න. මේ මොනෑෂ් විශ්වවිද්‍යාලේ. අපිට මේක හරියට කරගන්න පුළුවන් නම් මොකද්ද මේ කොහොමද මේක ජීවිතයට අනුගත කරගන්නේ? මේ මහා ලොකු දෙයක් නෙමෙයි. ඒකයි මම කිව්වේ මේ ගොඩක් නෙමෙයි එකක් දිගට කරනකොට දියුණු වෙනවා. ඉතින් ඉස්සු ඉබේම දැන් මේක කරන්න පටන් ගත්තට පස්සේ චිත්තානාන් කියන වියට්නාමි සාමුදුරංගෙන් ඇහුවා ඉතින් මේ මේගොල්ලෝ මේක කරන්නේ මේ ලෞකික දියුණුවට නේද කියලා. ආමුදුරුවෝ ප්‍රශ්නයක් නැහැ. ලෞකිකට දියුණුවට හරි ඕක ටික කාලයක් කරනකොට තමන්ට තමන් අඳුරගන්න හම්බ වෙනවනේ හම්බුනේ. ඒකේ ප්‍රශ්නයක් නැහැ. දැන් එතකොට මේ අපිට වැරදිච්ච සමහර තැන්නේ හම්බුනේ. මේ ලෞකික දියුණුවයි ලෝකෝත්තර දියුණුවයි දෙකක් කිව්වා අන්තිමට දෙකෙන් එකක් වත්. හරි? නමුත් බුදුහාමුදුරන්ගේ දායකයෝ ලොකු අය ඔක්කොම හොඳ බිස්නස් කාරයෝ ඒ කාලේ හිටපු. ඔව් සාර්ථකයි. ඔව් නේ? ඇයි මේ මොකද මනස නිරවුල් නම් උත්සාහය තියෙනවා නම් කරන වැඩේ මොකද්ද කියලා දන්නවා නම් සාර්ථක වෙනවා. හරි? මේ මහා හදිස්සියන්නේ තියෙන්නේ ඔක්කොටම හදිස්සි නිවන් යන්නත් හදිස්සි. අන්තිමට මෙහෙ වැඩෙත් නැහැ අර වැඩෙත් නැහැ. ඒත් වත්ලා. හොඳයි. අපේ සූරජ් මහතා කියන කාරණාවත් එක්ක මට දැනෙන දේ තමයි මේ සරල භවයේ තියෙන වැදගත්කම. සරල භව කොච්චර වැදගත් කියන කාරණාව අපේ හැමදෙරුවා නම් අල්පේච්ඡතාවයේ තියෙන වටිනාකම හොඳින්ම දන්නා අල්පේච්ඡතාව කියන කාරණාව. මට මතක් වෙනවා අපි හැමදෙන්නේ අපේ සෝම හැමදෙරුවෝ මහවැය උණුවතුරු බුබුල ඉඳලා විහෙරගල උණුවතුරු බුබුල ඉඳලා කොළඹ වැඩි ගමනේදී උන්වහන්සේගේ අතේ තියුණේ පාත්‍රයේ සිවුරයි මං හිතන්නේ බොහොම ඉතා සරල අපි මිදි වැඩි සංගලක්වත් නැතුවයි කොළඹ වැඩියයි කියලා අපි අහලා තියෙන්නේ. අපි හැමදෙන්නේ මේ සමහරව හිතනවා මේ බලය ඇති
කරගන්න බලය වර්ධනය කරගන්න බොහෝ දේ වාහන යාන වාහන අවශ්‍යයි, බොහෝ මාලිගා අවශ්‍යයි, බොහෝ දේ අවශ්‍යයි කියන. නමුත් මෙතුමා කියන කාරණාවත් එක්ක මට හිතුනේ බොහෝ සරල බව තමයි මේකට අවශ්‍ය කියන කාරණය. අපි හැමෝම කුරුල්ලෙක් වගේ බොහොම නිදහසේ හැසිරෙන්නට අර පිළිබර මොරුරුන්ට වඩා යවන හංසයෙක්ගේ ගමන වේගවත් කියලා අපිට දහමෙත් විස්තර වෙනවා. මේ සරල බව කොහොමද අපි හැමෝම මේ බලය ඇති කරගන්න ප්‍රබල මෙවලමක් වෙන්නේ? කරණීමෙන් සූත්‍රයේ තියෙනවා මේ සරල බව ඇති කරගන්න සුබර ගුණේ පාවිච්චි කරනවා, බර නැතිකම. එහෙමයි. බර නැති වෙන්න ඕන සරල බව ඇති වෙන්න. ඉතින් අර මහත් එකයි කියන්නේ මේ 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 බොහොම සැහැල්ලුවෙන් බොහොම සරලව අපි මේක දරන්න පුළුවන් ප්‍රමාණයට ගන්න ඕනේ. අර අර පොඩි ළමයිට ටෙඩි බියත් එක්ක භාවනාව ඉගෙනන්නේ. එහෙමයි. එතකොට මේකේ හරි ලස්සනයි මේ දැන් අර බුදුහාමුදුරුවෝ මේක මහා සංඝයාට තුන් සිවුර වර විතරයි පවරලා තියෙන්නේ. ඒ සෝමහාමුදුරුවෝ ඒක අවබෝධ කරගත්ත නිසා තමයි උන්වහන්සේට මේ රටේ අර රට ගොඩනගන රටේ දේශය අවදි කරන හඬක් එක්ක ඒ බලයක් හැදුනේ. උන්වහන්සේ උදේ පාන්දර 4ට සිවුර පෙරවගත්තම රාත්‍රී 10 12ට වෙනකම්ම එක දිගටම එරවගත්ත සිවුර මත ඉඳගෙන මේ සේවය කළේ. එහෙමයි. බරක් ගත්තා නම් අද මම හිතන්නේ බර වැඩි වෙලා සුබර ගුණේ නැහැ. අපේ හැමදේ මේ ළඟදී අපේ දේශපාලන මැති ඇමතිවරුන් කියපු කාරණාවක් මේ පොත්පත්වලත් පළ වෙලා තිබ්බා. අපිට මේ සාමාන්‍ය වාහන වලින් යන්න බෑ ජනතා සේවයට. ඒකට මහා අධික වාහන අවශ්‍යයි කියලා කාරණාව අපි සෝමහඳුරන්ට තෝරේ නම් අපි හැමදේ උපවාසයේ දේ අපි දන්නවනේ. නෑ ඒක තමයි මේ සේවය සඳහා නෙවෙයිනේ. සේවය සඳහා යන්න. එහෙමනම් අපේ අතීතයේ අපේ රටේ හිටපු දේශපාලඥයෝ කොච්චර ඉන්නවද පයින් ඇයිද බෙයට? මට මතකයි මේ මගේ ගම බණ්ඩාරදෙනේ සිරිල් මැතිව් කියලා හිටියේ දේශපාලඥ. එතුමා බණ්ඩාරට චන්දි ඉඳලා තියෙන ඒ කාලේ අපි දන්නේ නැහැ ඒක. එතුමාට ගෙයක් තියෙන බණ්ඩාරවල. එතුමා මේ ඉවරුණාට පස්සේ කිලෝමීටර් 15ක් 20ක් විතර තොප්පියක් දාගෙන හැරමිටියත් අරගෙන පාර දිගේ යනවා නිකන් කෙනෙක්. කිසි කෙනෙක් දන්නේ නැහැ මේ වැඩිහිටියකින් ඇහුවොත් කවුද මේ මහත්තයා කියලා. එතකොට තමයි කියන අර සිරිල් මෙතු මහත්තයා කියලා. ඒගොල්ලන්ට පාර යන්න ඔය කියන ආරක්ෂක වළලු වරුණේ නැහැ. යුද්ධයක් තිබුණේ නැහැනේ. දැන් මේ තියෙන තමන්තුල අර විභවහතේකෝ හැමෝම තමන්තුල යුද්ධයක් හදාගෙන. මට බලය තියෙනවා, මට ධනය තියෙනවා, මට නිලයක් තියෙනවා, මම ආරක්ෂා විය යුතුයි. එතකොට ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රැකවරණය සඳහා තමයි බලය ඔක්කොම පාවිච්චි කරන්නේ. මහා ජනතාව වෙනුවෙන් බලය යොදන පුද්ගලයන්ට ආරක්ෂාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නිසා මේ සරල බව ඇති කරගන්න නම් අර ඔළුවේ බර අඩු කරන්න සම්මාදිට්ඨි මාත්‍යකන්නේ දැක්ම නිවැරදි වෙන්න ඕන. අද තියෙන්නේ එළියට පෙන්වන දැක්මක් නෙවෙයි ඇතුලේ තියෙන්නේ. හැමෝගෙම ළඟ තියෙන ඇතුලේ වෙන දැක්මක්. එළියට පෙන්වන්න හදන වෙන දැක්ම. ඉතින් ඒක නිසා ඔහු මහ බරක හිර වෙලා නිසා ඒගොල්ලන්ට සේවය කරන්න ෆෝර් වීල් වාහනම ඕන කියලා ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ හතරම කරකවන්න ඕනේ ඒගොල්ලන්ට ගමට යන්න. ඡන්දේ ඉල්ලන්න හිඟන්න වගේ ගයක් ගන්න යන්න වාහන ඕනේ නැහැ. ඡන්දේ දිනුවට පස්සේ මේ සේවය කරන්න තමයි ඒක ඕන වෙලා තියෙන්නේ. දැන් ඡන්දේ ඉල්ලන්න බයිසිකලෙන් එනවා, ගොන් කරත්තෙන් එනවා, ගයක් ගන්න පයින් එනවා. එතකොට මේ ෆෝර් වීල් ඩ්‍රයිව් කරන්න නැහැනේ. ඡන්දේ ඉල්ලන ජයග්‍රහණය කරලා මේ පාර්ලිමේන්තුවට ගියාට පස්සේ තමයි ජනතාවට සේවය කරන්න මේ ලොකු ලොකු දේවල් ලොකු ලොකු විදිහට ඕන කරන්නේ. ඉතින් ඒගොල්ලන්ට දොස් කියනවා මේ වරදවානම් තේරුම් ගන්න එපා. ඔබත් මොහොතක් හිතන්න. මම මුලදී කිව්වේ කොහමද? දැන් මං ඉන්නේ කොතනද? මගේ බලය කා සඳහාද? කවුරු සඳහාද? ඉතින් ඒ අර ඒක තමයි මහත්තයා ඔබතුමා සම්මා සතිය කියන්නේ ඕකයි. අපි හිතනකොට මං හිතන්නේ කා ගැනද? මොනවා ගැනද? මං කතා කරන්නේ කා ගැනද? කවුරු ගැනද? මම මොනවද කරන්නේ? මටද ලෝකයටද? ඔන්න ඒ ඕකට තමයි අර සම්මා සමාධිය ඕන වෙලා තියෙන්නේ. මේ සමාධි බලයක් ඕන වෙලා තියෙන්නේ. සමාධි බලයේ වැඩෙන වෙන තමයි ප්‍රඥා බලය. ඒ නිසා ලෝකේ සුවපත් කරපු සියලු දෙනාට තිබුණේ ආධ්‍යාත්මික බලය. ආධ්‍යාත්මික බලය තියෙන පුද්ගලයෝ බොහොම සරල පුද්ගලයෝ. හොඳයි. අපිට මතක් වෙනවා අර ත්‍රිරෝද රතවල ගහලා තියෙන සවිත් මහත්තයා ගහලා තිනවා මේ ගණන්කාරකම් බලේ තියෙනකම්
ඊට පස්සේ ගහලා තිනවා මේ මුලා දෑනිකන් නිලේ තිනකන් ඊට පස්සේ තව ගහලා තිනවා අහංකාරකම් ධනේ තිනකන් මේ ඔක්කොම කන් ජීවත් වෙනකන් කියලා. එතකොට මේ අපිට මතක් වෙනවා ඔබතුමා එක්ක ඔබතුමාගේ පසුපසින් යන්න අපිටත් වාසනාව ලැබුණා. රට පුරා අපි විවිධ ගම් දනව් වලට ගිහිල්ලා ඒ විවිධ වැඩසටහන් වලට අපි හැමදෙන්නේ මේ නුවරඑළියේ නගරේ අපි ධර්මපාලතුමාගේ ප්‍රතිමාව ස්ථාපනය කරපු වෙලාව මගේ මතකයේ මේ වෙලාවේ නැගෙන මීට අවුරුදු 10කට 12කට කලින් සජිත් මහත්තයත් අපිත් ගිහිල්ලා හීතලේ වෙවුල වෙවුල තමයි ධර්මපාල ප්‍රතිමාව අපි නුවරඑළියේ නගරයේ ස්ථාපනය කරලා ඒක ආරක්ෂා කරගත්තේ. අද නුවරඑළියට ගියහම අභිමානයක් දැනෙනවා අපි නේද මේක ස්ථාපනය කළා මේක ආරක්ෂා කරගන්න අපි නේද අප කැප වුණේ කියලා. සජිත් මහත්තයා අපිට මේ සඳහා ශක්තිය එන්නේ නිලේන්ද බලේන්ද කියන කාරණයත් එක්ක අපි කොහොමද මේ බලය කියන කාරණාව ඔබතුමා ඒ ශක්තිය මතු කරගත්තේ ඔබතුමාගේ කලා ජීවිතෙන් ඒ වගේම ඔබතුමාගේ විවිධ ක්‍රියාකාරකම් වලින් මේ බලය මතු කරගන්න ඔබතුමාට පදනම සැපුණේ කොහෙන්ද ඒ මූලේ කොහෙද? දැන් මෙහෙමයි ඒක නම් ඉතින් ඇතුලේ පන්සලේ අපි දහම් පාසල් ගිහිල්ලා ඉගෙන ගත්තායිනේ. ඊළඟට අපේ තාත්තලා අම්මලා අපිට දීපු ආදර්ශය සහ අපිට හිටපු ගුරු බවතුන්ගේ තියෙන උගත්කමයි සිල්වත්කමයි දෙක. ඒක නිසා අපිට තිබුණා මේ වගේ හොඳ පරිසරයක්. නමුත් දැන් ඒක දැන් ප්‍රශ්න වෙලා තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන මිනිස්සු මේ රටේ ඉන්නවා. දැන් අපි කරන්නේ ඒකනේ. මොකද මිනිස්සු හිතන්ගෙන මිනිසුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. මිනිසුන්ට කරන්න තියෙන එක වැඩයි. ඒ මිනිසුන්ට වැඩ කරන එකයි. මිනිසුන්ට වැඩ කරන මිනිහෙක් තමයි ඔය බලය හරියට පාවිච්චි කරන්නේ. මොකද එයාට තමයි ධර්මය පිළිබඳ අවබෝධය තියෙන්නේ. අපි ඇවිල්ලා උපදිනවා දැන් ඉන්නවා මෙහෙම කරනවා මෙහෙම කළා මැරෙනවා ආපහු උපදිනවා කියන පුනර්භවය පිළිබඳ විශ්වාසයක්. කර්මය පිළිබඳ විශ්වාසයක් තියෙන අය වැරදි වැඩ කරන්නේ. ඒගොල්ල තමයි සත්පුරුෂයෝ. ඒගොල්ල තමයි දැන් මම මගේ පළවෙනිම කාරණාව තමයි ඉගෙන ගැනීම. දැන් මැරෙනකම් අපි ශිෂ්‍යෝනි. අපි ශිෂ්‍යෝ. අපි පඬිතුයෝ නෙමෙයි. අපි ශිෂ්‍යෝ. ඉගෙන ගන්නවා. එතකොට අපි ඉගෙන ගත්ත හදේ තව කෙනෙකුට දෙනවා. මොකද එයාත් උඩට එන්න ඕන කියලා. ඒ දේ කරන්න පුළුවන් වෙන්නේ දැන් කිසියම් කෙනෙක් උගත්කමකුයි වෙන නිලයකුයි හමුනාපහම යට බලයක් වෙනවා. හැබැයි එයා නිහතමානීකම නොතිබුණොත් එයාලා එයාගේ අර අස්මිමානිය වැඩි වුණොත් අර වැඩි කරන්නට පුළුවන්කමක් නැහැ. දැන් උණගස් බටගස් උස යන්න මොකද වෙන්නේ? කරටේ නැවෙනවා. වීකරල් පඳුරක් වශයෙන් ඉන්නවා. වීකරල් මෝරන්න පල්ලෙහාට වැටෙනවා. පිළිවදුනට පස්සේ නැවතත් උදව් කරපු පොළොවටම තමයි නමස්කාරය. වීකරල්. ඇයි ඒව ගන්න? ඒකට අදි තක්ෂේරුවක් තියාගත්තාම මම මෙහෙම එක්කෙනෙක්. අන්න ඉතන තමයි වරදින තැන. ඔය අය මොන රටේ පුදුනත් මොන ආගමේ වුණත් හැබැයි හැමෝටම එකම දේ වෙන එක අපේ ආගමේ අපිට උගල්ලා තියෙනවා. සාමික දැන් මේ මම හැමතැනම කියනවා ඔය අචංචා හමුදුරුවගේ ඉගෙන මං කලි පොතක තිබිච්ච මේ එක. අර බර සැහැල්ලු කරගන්න ඔකොටෝ මිස්සෙල්ලා. එක මිනිස්සෙක් ධනවත් මිනිස්සෙක් වෙනවා පන්සලකට. ඇවිල්ලා හාමුදුරුවන කියලා අනේ හාමුදුරුවනේ මට හැම දෙයක්ම තියෙනවා කිසිම අඩුවක් නැහැ. මට නිින්දයක් නැහැ. මට පුදුම මේකක් තියෙන්නේ. මම කොහොමද මේක කරන්නේ? එතකොට කියනවා එන්නේ යන්න අපි මේ කඳ නගින්ද. ওই ගල් දෙක උස්ස ගන්නද. එන්න මාත් එක්ක. දැන් කියනවා මම පණයන් දෙනවා මට නම් මේ ගල් දෙක උස්සගෙන යන්න බෑ. එහෙනම් එකක් විමින් තියන්න. ඒක අරන් ගෙන්න. අනේ හාමුදුරුවනේ මේකත් මට උස්සගෙන යන්න බෑ. මේකත් බර වැඩි. කියනවා ඔක විමින් තියලා එන්න. තේරෙනවා දැන් තේරෙනවාද බර අරගෙන උඩට යන්න බෑ කියලා. එනවා බරවලින් අයින් වෙන්න. බරවලින් අයින් වෙන්න. ඔය අදිතක්ෂේරු ඕනඩඩ තණ්හාව තියෙන එක ඒක මේකක් වෙනවා. ඒතර ඊළඟ කාරණාව තමයි ශාමික දැන් තව හොඳ කතාවක් තියෙනවා. එක මහලු බමුණෙක් මිය යන මොහොතේදී යාට ඉන්නවා බිරිඳවරු 4 දෙනෙක්. මේ 4 දෙනාට කතා කරනවා. හතරෙනි බිරිඳගෙන් අහනවා මම දැන් ජීවිතයෙන් සමුගෙන යනවා. ඔයා එනවාද මාත් එක්ක යන්න? මත් වෙන්න බෑ. මං ඔයාගේ නම පිළිබඳ ගුණ කතනයක් කරන්න. තුන්වෙනි බිරිඳට කතා කරන ඔයා එනවාද? මම මෙතනින් අඩියක් හෙල්ලෙන්නේ නැහැ. ඔයා යන්න. දෙවෙනි එක්කෙනාට කතා කරන ඔයා එනවාද? මං එනවා කරත්තර විතරක්. බලනකට විතරක් එනවා. ඊට හරිය යන්නේ. පළවෙනි එක්කෙනාට කතා කරපුවාම කියනවා ඔයාමට ආරාධනා කළත් නැතත් මං අනිවාර්යයෙන්ම ඇත් එක්ක එනවා. දැන් මෙතන කාන්තාව 4 දෙනෙක් නැහැ. ඒක උපමාවයි. වචන 4යි තියෙන්නේ. හතරවෙනි එක්කෙනා තමයි කීර්ති නාමය.
අරගන්නේ. තුන්වෙනි කෙනා තමයි දේපොළ වෙල්ත් වස්තු අරගන්නේ. දෙවෙනි එක්කෙනා තමයි ෆැමිලි පවුල අමුදරු ඒගොල්ලෝ ඉන්නේ කරත්ත විතරයි. පළවෙනි එක්කෙනා තමයි කුසල කුසල අරගෙන යන්නේ. ගෑනුන් මේ අත් දෙකට රත්තරන් දැම්මට කමක් නැහැ. හැබැයි ඒගොල්ලෝ දන් දෙනවා නම් මෙතන රත්තරන් වංච මේ ඔක්කොම කරන්න ඕනේ මේකෙන් දන් දෙන නිසායි. ඒ දෙන දේ තමයි සුවඳ කන දෙන මේ සුවඳ. ඕක දන්න මිනිස්සු ඔය බලය වැරදියට පාවිච්චි කරන්නේ. ඉන්දියාවේ ගුල්සරිනාල් නන්ද කියලා අගමැති කෙනෙක් හිටියා. එයාට හිටියේ එක දුවයි හිටියේ අපේ හඳුන්නේ. ඒ අගමැතිවරයාට බැංකුවේ ජංගම ගිණුමක් තිබිලා නැහැ. ගිණුමක් තිබිච්ච නැති කෙනෙක් අපේ දල්ලිසනායක මහත්තයාට මතක් කරනවා. ඒ වෙලාව යාරණ ගිණුම තිබුණ 150 ඉතුරුලා තිබිලා තියෙන මැරනකොට ඒ මිනිස්සුනේ උතුම් මිනිස්සු. ඔය දැන් ඉන්න හොරු වගේ නෙමෙයි. එතකොට මේ ඔව් දැන් ඉන්නේ කම්බ හොරුනේ. හොරා කියන එකත් හොරා කියන එකත් අපිට හොයාගන්න බෑ. මේ කවුද කියන්නේ? දැන් ඒ හොරු ගැන කතා කරන්න ගියොත් මේ හොඳ දේවල් කතා කරන්න බැරි යනවා. ඒක නිසා අපි ඒක පැත්තකින් තියමු. මං කියාගෙන ආවේ එයාට එක දුවෙක් හිටියා. පුවත්පත් කලා විද්‍යාවේ කහනවා මේ දුවගෙන් ඔබගේ තාත්තා පියතුමා ඔබට දුන්නු දෑවැද්ද මොකක්ද? අවංකකමයි චාම්කමයි. අවංකකමයි චාම්කමයි. මේක තමයි ඕන කරන්නේ. එතකොට මිනිහෙක් වෙන්න නම් මිනිහෙක් තුළ මනුස්සකම තියෙනවා. මනුස්සකම ඇති වෙන්න නම් මිනිස්සයා ගැන බුදුහාමුදුරුවෝ කියපු දේ මිනිස්සු ඉගෙන ගන්න ඕන. අපි බුදුහාමුදුරුවෝ වඳින්න ඕන, ගෞරව කරන්න ඕන. නමුත් අපිට ප්‍රධාන තැන දෙන්න ඕනේ බුදුහාමුදුරුවෝ අපි ගැන මොනවද කියලා තියෙන. අන්න සතර සතිපට්ඨානේ කායානුපස්සවේ. කය ගැන නුවණින් කල්පනා කරන්න, හිත ගැන කල්පනා කරන්න. ඕකනේ කියලා තියෙන්නේ. මෙන්න මේ ටික තමයි ඕන කරන්නේ. එතකොට යහපත් අඳුරෙන් ආලෝකයට යන නම්, ආලෝකෙන් තවත් ආලෝකයට යන නම් ජීවිතාලෝක ලබා ගන්න ඕන. අර ඔබවහන්සේ සඳහන් කරේ භෞතික සත්‍යය නෙමෙයි, ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන. ආධ්‍යාත්මික සත්‍යය පෝෂණය කරන මාර්ග දෙකයි තියෙන්නේ. එක දහම, දෙක සාහිත්‍ය කරාව. ඒවට සංග්‍රහයේ එක කවි 10ක් පාඩම් කරගත්තා නැතේ හැමදේම. ඒක කරගන්න ඇති කියලා හොඳයි. හැම වත්කමකටම වඩා අපි දන්නවා මේ ගුණවත්කම වැදගත් වෙනවා, නැනවත්කම වැදගත් වෙනවා කියලා. දීපා සූර්යජි මහතාණනි, අපි වැඩසටහන නිමා කරන්නටත් කාලය කෙමෙන් කෙමෙන් ලං වෙලා තින්නේ. අපිට බොහෝ දෙනා කියන කාරණාවක් තමයි අපිට බලය ඇති කරගන්න හරි නිල්ලෙම හැම දෙයක්ම ඇති කරගන්න අපිට කෝ කාලය කියලා. අපිට කාලය පිළිබඳ ගැටලු තියෙන්නේ අද දවසේ ජීවත් වෙන බොහෝ දෙනාට කියලා. ඔබතුමා කලමනාකරණය පිළිබඳ උපදේශකත්වයේ උපදේශකවරයෙක් නිසා අපිට මේ කාල කලමනාකරණයත් එක්ක අපි කොහොමද මේ කාලය හදාගන්නේ, මේ බලය ඇති කරගන්න මේ කියන කාරණා වැඩි දියුණු කරගන්නට අපි කළ යුතු සියලු කාරණාවත් එක්ක සමාලෝචනයකට එළඹිය යුතුයි. ඔබතුමාගේ පිළිතුර තුළ අපි බලාපොරොත්තු වෙන ඔබතුමා දෙන පණිවිඩයත් එක්ක සමාජයට. කාලය කියන එක මේ කලමනාකරණය කරන්න පුළුවන් එකක් නෙමෙයිනේ. එහෙමයි. කලමනාකරණය කරන්න පුළුවන් දේ ජීවිතේ. එහෙමයි. කාලය කියන එක හැමෝටම දීලා තියෙන එකම කාලය. ඔව්, ඒ කාලය කියන්නේ සංකල්පයක්නේ. කාලය කියලා එහෙම එකක් නැහැ. මොකද අපි ටිකක් ගැඹුරෙන් කල්පනා කරයින් පස්සේ අපිට තියෙන්නේ ඉඩක්, උපත සහ විපත අතර කිසියම් කාල පරිච්ඡේදයක්. එතකොට මේකේ තියෙන අපූර්වත්වය තමයි මේකේ අර කල්ලිකුත් වීමේ දිනේ ගහලා නැහැ. ඒක හින්දා අපි දන්නේ නැහැ තව කොච්චරක් තියෙනවද කියලා. එතකොට මේ කලමනාකරණය කරගන්න ඕනේ ජීවිතේ. එතකොට ජීවිතේ කලමනාකරණය කරගන්නවා කියලා කියන්නේ මට මොනවද වැදගත්, මගෙන් කෙරෙන්න ඕනේ මොනවද, ප්‍රමුඛතා ගන්නවන්න. ප්‍රමුඛතා ගන්නවන්න නම් ඔය අපි කතා කරපු කාරණා හතරම තියෙන්න ඕනේ. මොකද ප්‍රමුඛතා ගත්තේ නැත්නම් මේ වෙලාවේ වෙන එකක් නොකර මේක කරන්න ඕනේ කියන හැඟීම එන්නේ නැහනේ. ඒ අනිත් පැත්තට අදීනේවනේ වැඩි නේ. හරි, ඊළඟට එහෙම නොවුන, එහෙම කරහම තමයි අපිට මේ වෙන්නේ මොනවද කියලා දැනගන්න පුළුවන්. එතකොට තමයි තැම්පත් වෙන්නේ. තැම්පත් වුණහම තමයි යමක් කරලා ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ඔය හතරම අපිට අවශ්‍යයි ජීවිතේ ගොඩනගා ගන්න. මොකද
කළමනාකරණය කරගන්න වෙන්න ජීවිතේ. ජීවිත කළමනාකරණයේ පළවෙනි වැඩේ තමයි ප්‍රමුඛතා ගන්නවන්න එක. මොකද්ද මට වැදගත්? එක මේ රජ කෙනෙක්ගේ පුතෙක් දිසාපාමොක් ඇදුරුතුමා ගාවට ගිහින් ඔක්කොම ශිල්ප ශාස්ත්‍ර ඉගෙනගෙන දැන් හෙට වගේ දවසේ මෙයා පිටත් වෙන්න හදනවා. දැන් රජුරුවන්ගේ නිල මේ පිරිස ඇවිල්ලා දැන් පෙරහැරක් ලෑස්ති කරලා ගෙනියන. මට එකපාරට මතක් වෙනවා ගුරුවරයාගෙන් ප්‍රශ්නයක් අහන. ගිහින් අහනවා ගුරුවරයාගෙන් මේ සත්‍ය කියන්නේ මොකද්ද? විසාපාමොක්තුමා කියනවා මං ඉතින් මං දන්න සියලුම දේ ඔබට ඉගැන්නුවා. ඔයින් මෙපිට මට දෙයක් උගන්නන්න බෑ. හැබැයි අර විල්තරේ එහා පැත්තේ ඉන්නවා මේ ස්වාමීන් වහන්සේ නමක්. උන්වහන්සේ නම් දන්නව ඇති. උන්වහන්සේ මේ ධ්‍යානලාභී මහා හාමුදුරු කෙනෙක්. ඉතින් මේ කුමාර අරගලන්ට කියන පොඩ්ඩක් ඉන්න මම පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහගෙන ඉන්නම් කියලා මෙයා යනවා. දවසක් හාමුදුරුගාව හිටිය හාමුදුරු කතා කරේ නෑ. දවස් තුනක් හිටිය හතරවෙනි දවසේ හාමුදුරු නිකන් බැලුව ඇස්සරලා. මොකද ආවේ? නෑ හැමදුනේ මේ සත්‍යය මොකක්ද කියලා දැනගන්න. ආ බොහොම හොඳයි. මේ යංකෝ කියලා වෙරලා හාමුදුරු අඬ ගහනවා. දැන් මෙයා ගඟට යනවා. දැන් මෙයත් හාමුදුරු එක්ක ගිහින් දැන් කරවටක් වතුරේ. තව ටිකක් දුරට ගියා දැන් හාමුදුරුවත් එක්ක. දැන් මෙයා දන්නේ මොකද්ද කරන්න කියලා. එකපාරටම අරගෙන හාමුදුරු මොකද කරේ? ඔළුවෙන් අල්ලලා මෙයා ඔබා ගත්තා. දියට ඉතින් හාමුදුරුවන්ට තියෙන ගෞරවය ටිකක් වෙලා හිටියා. නමුත් හුස්ම ගන්න ඕනේ වුණා. ඔළුව ගසලා උඩට ආවා. දැන් ඇහුවා ඔබට මේ දැන් දියට ඉන්නකොට වැඩියෙන්ම ඕනේ වුණේ මොකද්ද? හුස්ම ගන්න හාමුදුරුවෝ. දැන් ඔබතුමාට සත්‍ය දැනගන්න ඕනේ කිව්වනේ. ඒක හැර තව මොනවද තියෙන්නේ ජීවිතේ වැඩ? දැන් ඉතින් ලොකු ලිස්ට් එකක් කියලා මම යන්න තියෙනවා. ගිහින් මට මේ සංවර්ධන ව්‍යාපෘති අරගෙන තියෙනවා. එහෙනම් කවද හරි දවසක අර දේ යට ඉන්නකොට සත්‍ය දැන ගැනීමට, දියට ඉන්නකොට හුස්ම ගැනීමට තිබිච්ච උනන්දුව තරම් උනන්දුවක් සත්‍ය දැන ගැනීමට දැනගත් අවස්ථාව ලැබුණහම එන්න මං එතකොට කියන්න කිව්වා. මෙයා තෙත ඇඳුම් පිට කල්පනා කරා මොකද්ද හදිස්සි වැඩේ. අන්න එයාට සත්‍ය පහළ වුණා. ඒකයි මං කියන්නේ අපිට කළමනාකරණය කරන්න පුළුවන් ජීවිතේ, ජීවිතේ කළමනාකරණය කරනවා කියන්නෙම ප්‍රමුඛතා ගන්නවා ගැනීමයි. ප්‍රමුඛතා ගන්නවන්න නම් ප්‍රඥාව අවශ්‍යයි, වීරිය අවශ්‍යයි. මම හිතන්නේ ආපහු එතෙන්ටම තමයි එන්නේ හවුදුනේ නේද? අපි ජීවිතේ කළමනාකරණය කරගන්න පාඩමත් මේ බලසූත්‍රය හරහා අපිට යම් පෙළඹීමක් ඇති කරන්නට අපිට මේ හර අවකාශය සැලසුනා කියලා අපි විශ්වාස කරනවා. අපි හැමදෙන්න මේ වැඩසටහන නිමා කරන්නට කාලය ඇහිලා අපි කොහොමද බලසූත්‍රය හරහා අපේ සමාජයට දෙන පණිවිඩයත් එක්ක අපි කොහොමද මේ සඳහා සමාලෝචනයකට එළඹෙන්නේ අපි හැමදෙන්න? සාමික මේක තමයි තුන් ලෝකාග්‍ර බුද්ධියක තියෙන පරම සත්‍ය. බුද්ධියේ තුන් ලෝකාග්‍ර බුද්ධියේ ඇති වෙනස තමයි පරම සත්‍ය උන්වහන්සේ මුළු ලෝකේටම උන්වහන්සේ හඳුනන ලෝකයට බෙදලා දුන්නේ. එතකොට මේ පරම සත්‍ය කරා යන හැම පුද්ගලයෙකුටම දීපල් මහත්තයා කිව්වාගේ අපි හැම පුද්ගලයෙක්ම මේ කියන බලය පාවිච්චි කරන්න ඕන. බලය නිදන්ගත වෙලා තිබුණොත් ඒ බලයේ ප්‍රතිඵලය දුබල වෙනවා. එතකොට මේ බලය තමන් ළඟ තියාගෙන ඒක පාවිච්චි නොකර හිටියොත් දැන් අර අර දරුවට සියලු දේ ඉගෙනගෙන ඔහුට ඕනන සත්‍ය සොයා ගැනීම. එතකොට සත්‍ය සොයාගෙන කියලා දවස් දෙකක් තුනක් දවස් හතරක් හිටියා. එතකොට ගුරුවරයාගේ කීම අහගෙන ඔහු අතුරේ කරවටක් යනකම් ගියා. එතකොට මේ ඒ සත්‍ය දැනගන්නම් තමන් ළඟ තියෙන බලය නිරන්තරයෙන්ම අලුත් කරන්න. බලය අලුත් කර කර ඒ බලය පවත්වන්න බලයට යෙදෙන ස්මෘතිය සම්මා සතිය වැඩි දියුණු කරගන්න. සම්මා සතිය තුළින් සම්මා සමාධිය දියුණු කරගන්න. සමාධිය තුළින් ප්‍රඥාව ගොඩනගාගත්ත පුද්ගලයෝ ඔවුන්ට මේ බලය නිවන් දකින තෙක් බලයක් කරගන්න පුළුවන්කම ලැබෙනවා. එමනම් ඔබට අපි ගෞරවයෙන් ආරාධනා කරන්නේ මතක් කරන්නේ අද ජාමික ආපු එක ලොකු දෙයක්. මේ හොඳ සූත්‍රයක් කතා කරපු වෙලාවේ අපේ ලොකු චාමික මෙයා මොකද මාධ්‍ය කලාවේ මගේ දැනෙන වයස අවුරුදු 13-14 ඉඳලා පොඩි කාලේ ඉඳන්ම මාධ්‍ය දෙවැන්තේ උපතින්ම වාසනාගුණ ගෙනපු මාධ්‍යකරුවෙක්. ඉතින් ඒ නිසා අර පොඩි චාමික නැතුවට ලොකු චාමික අපිට මේ මේ බල සූත්‍රයේ බල ගන්නවන්න
එතුමා ධෛර්යයක් වුණා, සතිස් මහත්තයා, දීපල් මහත්තයා. ඉතින් මේ සූත්‍ර ඇත්තටම අපේ මොකක් හරි පෙර වාසනාවකුත් තියෙනවා. ඒ එක එක සූත්‍ර දේශනා එනකොට ඒ සූත්‍ර වලට ගැළපෙන එක ජාති කුරුල්ල එකාත් ගන්න පුද්ගලයෝ මේකට එකතු වෙලා මේක අර්ථවත් කරනවා. එහෙමනම් රත්තරන් දෙමව්පියන් පෙර උරුමය සහ පෙර පැතුම අපේ ස්වාමීන් වහන්සේ මතක් කරන එකේ ඒකයි සිරිගුණ අලංකාර ස්වාමීන් වහන්සේ මතක් කළා වගේ පෙර උරුමය සහ පෙර පැතුම ඔබට සාර්ථක කරගන්න මේ බල සූත්‍රය ඔබට බලයක් වේවා. ඔබ බලය පාවිච්චි කරලා නිකන් ඉන්න එපා. ඔබේ පරපුරෙන් පරපුරට මේ බලය ශක්තිමත් කරන්නට ඔබට හැකියාව වාසනාව ලැබේවායි එක හිතින් ප්‍රාර්ථනා කරනවා. හොඳයි, අපේ සජි මහත්තයා කිව්වාගේ තාගෝට්ටුමා කියනවා මේ බටහිර ආකාශයෙන් සූර්යයා බැහැලා ගියාම කවුද මේ ලෝකේ ආලෝක කරන්නේ කියලා. එතකොට පුංචිම පුංචි මැටි පහනක් කතා කරලා කියන්නේ ඔබ බටහිර ආකාශයෙන් බැහැලා ගියාට මේ ලෝකේ අන්ධකාරය ගිලෙන්නේ නැහැ, මම මට හැකි පමණින් මම මේ ලෝකේ ආලෝක කරනවා කියලා ලබා දෙන පිළිතුරක් තාගෝගේ තාගෝට්ටුමාගේ කවියක සඳහන් වෙනවා. අපි අපිට හැකි පමණින් මේ ලෝකේ ආලෝක කරන්න සැදී පැහැදී ඉන්නවා නම් මේ ලෝකේ හෙට එච්චර කලවර වෙන එකක් නැහැ කියලායි අපේ විශ්වාසය. මේ සඳහා අපිට නැනපහනට නැනපහන වෙන්නට අපේ මේ වැඩසටහනට වැඩම කොට වදාළ අපේ ගෞරවනීය අතිපෝජනීය බණ්ඩාරි ලමිතානන්ද නායක ස්වාමීන් වහන්සේට අපගේ ප්‍රණාමය ප්‍රසාදය ගෞරවනීය පුණ්‍යානුමෝදනා මේ වෙලාවේ පළ කරනවා. ඒ වගේම අපේ රටට දේශබස රැස වෙනුවෙන් අපේ රට අනුපමේ මෙහෙවරක් ඉටු කරන අපේ මිහිඳු සංස්කෘතික පදනමේ ගරු සභාපති ප්‍රවීණ ගත්කතුවර, ප්‍රවීණ ලේඛක දේශක කලාසූරි සරිසන්ද එදිරිසිංහ සූරීන්ටත්, ඒ වගේම අපේ කළමනාකරණ පිළිබඳ උපදේශක දේශක ලේඛක ප්‍රවීණ ගත්කතුවර දීපා සූර්යාරච්චි මෙතුමාටත් අපගේ ප්‍රණාමය ප්‍රසාදය පුද කරනවා. අපි අපේ චාමික ජනකාන්ත මහතා අපේ ලබන වැඩසටහනේදී ඔබ හමුවන්නට එනවා. එතුමාගේ අසනීපේ නිරෝගී අතට හැරිලා අපේ වැඩසටහනට ආලෝකයේ අඳුරෙන් එළියට අපේ ජන සමාජය රැගෙන යන ආලෝකයෙන් ආලෝකයට අපේ සමාජය රැගෙන යන්නට එතුමාට ලබන සතිය මේ වැඩසටහනට සහභාගී වෙන්නට වරම් වාසනාව භාග්‍ය උදා වෙන්නට ප්‍රාර්ථනා කරමින් අද අපේ වැඩසටහනේ සමුගන්නයි බලාපොරොත්තු. අපිට මේ සඳහා නිරන්තර උපදේශකත්වයේ සැපෙන අපේ රටේ රූපවාහිනී හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කර අපේ රටේ රූපවාහිනී නිර්මාතවර TNL මාධ්‍ය ජාලයේ ගරු සභාපති ශාන් වික්‍රමසිංහ මහත්තයා ඇතුළු අපේ නිෂ්පාදක කාර්ය මණ්ඩලය පිළිබඳව අපි මෙලාවේ පොතවේදී සිහිපත් කරනවා. ඒ වගේම වසර 18ක් අඛණ්ඩව මේ නැනපහන වැඩසටහනට ප්‍රතිබර දායකත්වයේ දක්වන රාජා ජූල සායතනය පිළිබඳව අපි සිහිපත් කරමින් අපි තවත් සත් දිනකින් නැනපහන බෝග් ජුල සායතනයේ වසර 18ක් අඛණ්ඩව අපේ නැනපහනට දායකත්වය සපයන අපේ දීපා සූර්යාචි මහත්මයා කිව්වාගේ සතිය කොයිතරම් වැදගත්ද, හැමතිස්සෙම සතිය පවත්වාගෙන යන්න, ඒ සතිය ගිලිහුනොත් බොහෝ දේ අපෙන් ගිලිහෙන බව මේ වෙලාවේ සිහිපත් කරනවා. බෝග් ජුල සායතනයට අපගේ කෘතවේදී ප්‍රණාමය ප්‍රසාදය පුද කරමින් අපි සමුගන්නේ ලබන සතියේ මෙවැනිම කාලීන සූත්‍ර දේශනාවකින් නැනපහන වැඩසටහන හැම වෙලාවෙම බලාපොරොත්තු වෙමින් එතෙක් අපේ ප්‍රාර්ථනාවේ ඔබට තෙරුවන් සරණයි.